Good evening, Putala Hamotama. Good evening, teacher. Putala Dannawa, Api workshop series එක කරගෙන යනවා කියලා. ඒක පුතාලට අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මේ තියන්නේ අපේ සැප්තැම්බර් මාන්ත් එකේ workshop එක. අපිට අන්තිම දවසේ තමයි ඒක ගන්න පුළුවන්කම ලැබුණේ. අද workshop එක graphic design. Right? මේ workshop එක අපි sections දෙකකට break කළා. අද join the line is 8 9 10 11 දරුවෝ මං හිතන්නේ. මම පොඩ්ඩක් පොඩි intro එකක් දෙන්න සර්ට hand over කරන්න කලින්. Graphic design ඇත්තටම දරුවෝ ගොඩ දෙනෙක් request කරපු topic එකක්. So we thought of having it at least towards the end of the year. Graphic design සාමාන්‍යයෙන් අපේ workshops වලට අපි 10 ඉඳලා 11 ඉඳලා join කරගන්න චුට්ටක් අඩුයි. හැබැයි graphic design workshop එකට මේ දරුවෝ ඔක්කොටම එන්න කියන හේතුව තමයි grade 11 specially O levels paper එකට focus කරලා grade 11 වල multimedia lesson එකක් තියෙනවා. ඒකේ graphic design section එකක් තියෙනවා. එනිසා පුතාලා හැමෝටම 8 to 11 දරුවෝ හැමෝටම exam focus part එකකුත් තියෙනවා graphic design වල ඊට අමතරව කොහොමද graphic design කියන්නේ අපි හැමෝටම හරිම important subject area එකක් අපි කරන හැම දෙයකදීම අපිට graphic design involve වෙනවා so knowing graphic design and the basics of that will be extremely beneficial for everyone එහෙනම් තමයි අපි මේ ටයිටල් එක මේ ටොපික් එක සිලෙක්ට් කළේ. ඉතින් මේ වර්ක්ෂොප් එකේදී වෙන්නේ පුතේ අපි මේ පුතාලගේ කරිකියුලම් එකේ තියෙන, ඒ කියන්නේ ස්කූල් සිලබස් එකේ තියෙන දේවල් මොකක්වත් ඩිස්කස් කරන්නේ නැහැ. ඔයාලා දන්නවා වර්ක්ෂොප්ස් වලදී අපි කරන්නේ ස්කූල් සිලබස් එකේ ටච් නොවන ඒරියාස් කතා කරන එක. ඉතින් ඒ විදිහටම තමයි මේ වර්ක්ෂොප් එකේ පුතාලා ග්‍රැෆික් ඩිසයින් වල තියෙන බේසික්ස් මොන වගේ කන්සෙප්ට්ස් තියෙන්නේ මොනවද ඇප්ලයි කරන්න පුළුවන් ඒ හැමදේම ගැන අපි discuss කරනවා සහ ටිකක් විතර popular tool එකක් පුතාලට introduce කරන්න සර් ලෑස්තිලා ඉන්නවා මම එහෙනම් වැඩිපුර time එක ගන්නෙ නැතුව සර්ව introduce කරලා hand over කරන්නම් workshop එකට අද join වෙලා ඉන්නේ සර් ශෆි හැබැයි academics වල සර්ට අවුරුදු ගානක experience තියෙනවා ඔයාලා වගේ පුංචි දරුවන්ට සහ higher education higher studies වල ඉන්න දරුවන්ට cater කරලා සහ මේ වෙද්දී ශෆික්ස් වැඩ කරන්නේ Trident Corporation පුතාල සමහරට අහලා තියෙන Trident Corporation එකේ technical advisor and business coordinator කෙනෙක් විදිහට especially Microsoft arm එක. ඉතින් industry experience එක තියෙන ට්‍රේනර් කෙනෙක් අද join වෙලා ඉන්නේ. ඉතින් සර්ට තියෙයි ගොඩක් දේවල් පුතාලත් එක්ක share කරගන්න කොහොමද academic industry දෙකත් එක්කම experience තියෙන නිසා කොයි වගේ the design වලට ගියාම අපේ skills improve වෙන්න ඕනේ සහ tools handle වෙන්න ඕනේ කියලා. සර් තව හොඳයි තව දේවල් සර් ගැන introduce කරයි. මම එහෙනම් මෙතනින් සර්ට hand over කරනවා ශෆික් සර්. Over to you. Thank you so much for joining. Thank you very much. Patanga. Thank you very much Ms. Samba for giving this opportunity. I go on Lamai. ළමයි අපි ඇත්තටම Canva tool එක ඔයගොල්ලෝ download කරන්න ඕනේ. දැන් අපි miss recommend කරන්නේ ඔයගොල්ලන්ට laptop එක use කරන්න කියලා. හේතුව Canva කියන්නේ mobile phone එකකින් use කරන්න පුළුවන් tool එකක් සමානව web page system එකක් තමයි ඒක. ඒ කියන්නේ අපිට මේගොල්ලන්ගේ Canva web page එක තියෙනවා. web page එකට log වෙලා ඒකේ අපිට ඕන account එකක් create කරගන්න පුළුවන්. බය වෙන්න එපා. ඔයගොල්ලන්ට account එකක් create කරන හැටි සහ දැන් ඔල්රෙඩි account එකක් තියෙනනම් කොහොමද ඒවට අපි join වෙන්නේ දැන් ඕගොල්ලන් හැමෝටම sometimes ළමයින්ට gmail එකක් ඇති නැත්නම් ඔයගොල්ලන්ගේ parents ලගාව gmail එකක් ඇති ඒතකොට ඒක use කරලා අපි කොහොමද ඒ tool එකට log වෙන්නේ log වෙලා කොහොමද use කරන්නේ ඒ විදිහට තමයි මම අද කියලා දෙන්න යන්නේ සම්පූර්ණයෙන්ම Canva tool එක අපි ඉගෙන ගන්න යද web based එකෙන් ඉගෙන ගන්න ඒ කියන්නේ ඕගොල්ලන්ට mobile app එකට වඩා web based app එක ගොඩාක් ලේසියි ඒ අතරේ කවුරුම හරි දරුවෙක් ඉන්නවා නම් මේ වෙද්දී දැන් පුතාලා ක්ලාස් එකට ජොයින් වෙලා හිටියට කමක් නැහැ මොබයිල් එකෙන් ලැප්ටොප් එක හෝ කම්පියුටර් එක ඇක්සස් තියෙනවා නම් ඒක ප්‍රමාණවත් අපිට අද වැඩේ කරගෙන යන්න රයිට් ලැප්ටොප් එකක් හෝ තමන්ගේ PC එක ළඟ තියෙනවා නම් ඒකෙන් අපි ප්‍රැක්ටිකල්ස් කරගෙන යමු කවුරුම හරි දරුවෙක් ඉන්නවා නම් මේ වෙද්දී මොබයිල් එක විතරයි ඉන් හෑන්ඩ් තියෙන්නේ කියලා චුට්ටක් හෑන්ඩ් රේස් කරන්න පුතාලා. එතකොට අපි බලමු එහෙම දරුවෝ කවුරු හරි ඉන්නවද කියලා.
මේ වෙද්දි මොබයිල් එක විතරයි ළඟ තියෙන්නේ. Right. दारो देने इन्ना मांगिता ने इच्छराए पुते ओगलां देना अपि मेहम करमु सर क्लास के कोहमात कंडक्ट करगने अन्ने वेब प्लेटफॉर्म में का मुकद ऐतरम कैनवा की अन्ने टिकक टिकक ने में ओ सामने बारा सॉफ्टवेयर का वैध करना चुटक स्लो वैडी सॉफ्टवेयर का मे मामे पे नन्ने टिकक वितर अलुत मोबाइल अलुत फोन ने कहीं एक सहन टाइम में का क्या नाम में आवा लोड वेन्ने हेम एनिसा तमाय अपि रेकमेंड कराने पीसी एक मे वेडे कराने के लिए नमूत आलग पीसी का प्ले स्टोर ऐप स्टोल कैनवा कैन ऐप डाउनलोड कर क्या नहीं पते? टीचर द कैनवा टूल लेके टीचर द वैध कराने आप ही कैनवा टूल लेके इन तमाय आदर वैध करा कैनवा वेब प्लेटफॉर्म में कटे आदि किसी में प्रश्न एक नया नॉर्मल आप इटा ऑनलाइन गिहल वैध कर गए ने अन्न पुलवा है भाई यार मोबाइल प्लेटफॉर्म में की इन्ह दारु उन्हें तमाय मामा की हुए कैनवा ऐप पे के डाउनलोड करेगा ना दारु देन नम छुट्टी दारू ने मैं वालट मे का लगने पुलवांग एपेट गिया क्रियेट करना बटन टेम्पलेट ए विधियाटमतीनो वालट तेरन अतट गिया मोना मारे डाउट तीन मंगल सपोर्ट कराना सर करगने आतर हाँ ग्रेड एट दारू आवा कीप देने मन दिन हरी पुते दें हैंड रेस करेंगे दारू लोग करेंगे ना माम करेंगे ओके पुते ग्रेड एट दारू उड़ा के हैंड रेस करना मन देख का दारू इन्हें वो द माटमु आगन बेरी लती ऑलराइट पुते इंग्लिश क्लास की वर है एक वर कल दावे की अपने आती आए द में शाफिक्स आप ही कर पाटंग आ रहे हैं हम। थैंक यू वेरी मच मिस। ओके। लामाई मांग हितान न्योगलांड माव उन्दर में ऐहन वैते ऐहन नेता कोटा किया न मटर अनम्यूट कर लकी किया ना तो रमा बा कनेक्शन ने के मागे हम उल्लाखना नहीं है उगलांड के कनेक्शन ने के माय तन उन्दा कनेक्शन ने कहती है हिंदापी प्रसंट क्लास से कदम पटांग करने तो मैं याद है आधा मिस की हुआ के वर्कशॉप टेकिंग ओगलांट अभी कराने ने ग्राफिक डिजाइनिंग वर्कशॉप पे कर मिस ओगलांट मावा क्या ने की हुआ एक मामा कोड़ा ओगलांट मावा क्या ने किया ना मामा मुलीम दें करंटी वर्क कराने ट्राइडेंट कॉर्पोरेशन प्राइवेट लिमिटेड लेके टेक्निकल एडवाइस बिजनेस कोऑर्डिनेटर एक मेनली मैं फोकस कर लग रहा माइक्रोसॉफ्ट बिजनेस से मैं फोकस कर मार्केटिंग साइड का एक एक एडवर्टाइजिंग पार्ट का मैं एक ही करेंगे नहीं ई सॉफ्ट के मैं मिस से वैड कर लती है ना प्रवीण सर तक का मैं वैड कर लती है ना यह वैड कर लती है ना और तो देखा है मास पहाड़ की तरह पोड़ी लमाइंट है मैं गोटा क्लास कर लती ना ग्रेड सिक्स सेवन एट नाइन में काम हम कर लती ना यदि एंड ये इस ऑफ टेकिंग आइंगे लेवल में बस से इंडस्ट्री लेवल लेकर मामा आवा इंडस्ट्री लेवल लेकर आवा मगे कैरियर का ग्रोथ कर गन मोड़ ही ना इंडस्ट्री लेवल लेकर आवा एंड बस से मांग मुली में बैठे कर वो कंपनी का तो मैं रेड इंटरनेशनल प्राइवेट लिमिटेड एक आउट मास बैठे कर लेवल में बस से ए इंडस्ट्री में आई टी इंडस्ट्री के मतलब आईटी एक नाम होते इंडस्ट्री का संपूर्ण डिफरेंट इंडस्ट्री एक
තොර ඒ ඉන්න සේම් ඉන්ඩස්ට්‍රි එකේ මගේ ජොයින් වුණා කම්පිටිටර් ගාවට දැන් එහෙ වැඩ කරනවා අවුරුදු 4ක් සහ මාසයක් තිස්සේ දැන් එහෙ වර්කින් කරගෙන යනවා ඔකේ ළමයි අපි එහෙනම් බලමු මම ඕගොල්ලන්ගේ මුලින්ම මම ප්‍රශ්නයක් අහනවා හරි දැන් ඕගොල්ලෝ ග්‍රැෆික් ඩිසයිනින් කියුවාම මොකද්ද ඕගොල්ලෝ දන්නේ දන්නේ කෙනෙක් පුළුවන් නම් අන්මියුට් කරලා උත්තරයක් දෙන්න ග්‍රැෆික් ඩිසයිනින් කියලා කිව්වම ඔයගොල්ලෝ මොනවාද අදහස් කරන්නේ any answers graphic වලින් හදන එක ගැන sorry පුතා එකක් හරි poster එකක් හරි logo එකක් හරි මේ design කරන එක හරි ඒකත් හරි තව උත්තර තියනවාද ළමයින් ගාව මං හිතන්නේ මම කෙලින්ම මං අහපු ප්‍රශ්නෙට මං උත්තරේ දෙන්නම් ඔයගලන්ට ග්‍රැෆික් ඩිසයින් එකක් කියුවම ග්‍රැෆික් ඩිසයින් was a craft that a professional will create visual content that to communicate messages ඒ කියන්නේ දැන් අපි ආර්ට් වර්ක් එකක් ඩිසයින් කරාම ඒ ආර්ට් වර්ක් එකෙන් අපි අදහස් කරන්නේ අපිට අවශ්‍ය දේ අපේ පාරිභෝගිකය පාරිභෝගිකය හරි සාමාන්‍ය අපි ආර්ට් වර්ක් එකක් ඩිසයින් කරන්නේ පාරිභෝගිකයෙන්ගේ ආකර්ෂණය ලබා ගන්න. දැන් උදාහරණයක් දැන් ඕගොල්ලෝ අයිස්ක්‍රීම් එකක් කාගිස් මැජික් උදාහරණයකට අපි කාගිස් මැජික් අයිස්ක්‍රීම් එක ගත්තා නම් ඒකේ මොනහරි එක ෆ්ලේවර් එකක් ඒගොල්ලෝ මාකටිං කරන්නේ කියන්නේ ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඒ ආර්ට් වර්ක් එක ඩිසයින් කරලා ඕගලන්ට ඒක එවන්නේ ඔව් ඒක ආකර්ෂණය ලබා ගැනීම සඳහා ආකර්ෂණය ලබා ගැනීම සහ ඒ මිලදී ගැනීමට පෙළඹ ගැනීම ඇතනි හරිද ඒවා ක්‍රියා ඒව ඩිසයින් කරන්නේ very professional විදියට very professional විදියට different tools යූස් කරලා තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ normally graphic designing එක apply වෙන්නේ visual hierarchy එක and page layout techniques මම මෙතන highlight කරලා තියෙනවා visual hierarchy and page layout techniques visual hierarchy කියන අදහස් කරන්නේ මම අපේ ඇහැට එක සිත් ගන්නසුළු වෙන්නත් ඕනේ and a page layout technique එක ඒ පේජ් එක ක්‍රියේට් කරන්න යූස් කරලා තියෙන ටෙක්නික්ස් ටික තමයි එතනින් අදහස් කරන්නේ. ඒ එක එක ටෙක්නික්ස්. දැන් ඔයගොල්ලන්ට මෙතන මම උදාහරණ දෙකක් මම මෙතන පළ කරලා තිනවා. මම පබ්ලිෂ් කරලා තිනවා. මම එක බිග් ස්ක්‍රීන් ඔයගොල්ලන්ට මම ප්‍රසන්ටේෂන් එක මිනිමයිස් කරලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. මුලින්ම අපි මෙතන කියලා තියෙන එක අපි පැහැදිලි කරගමු ඔයගොල්ලන්ට. The designers will use typography and pictures to meet the users with a specific need and focus on the logic of displaying the elements in the interactive designs that to optimize the user experience designers kiyala adahas karanne me pages me artworks design karana kattiyata thamai api designers la kiyala kiyanne egulo use karana typography typography kiyala adahas karanne wachana pictures pintura ekka e me artwork ekak kisima wachanayak nathuwath apita pinturekin e artwork ekekin api ekeni api content ekak content kiyala kiyanne apita ona de pintura walinut apita adahas vidiyata pala karanna puluwa ekaṭa apita avashyamathawayak athi unoth wachanat include karala athulath karala eka තව ලස්සන කරන්න පුළුවන් හරිද මේවා ඔක්කොම කරන්නේ එක අරමුණක් සඳහා කිනම් හරි එක අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා තමයි මේ ආර්ට් වර්ක් ඩිසයින් කරන්නේ ඒකේ එලිමන්ට්ස් එලිමන්ට්ස් කියලා කියන අදහස් කරන්නේ ඒ පින්තූරේ අපි ඇතුළත් කරලා තියෙන
අයිස්ක්‍රීම් උදාහරණයට අපි අයිස්ක්‍රීම් එකක් ගත්තා නම් ඒ අයිස් කානිවල් එකේ ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් ටබ් එක ගත්තා නම් නැත්නම් ෆෘට් ඇන්ඩ් නට් කෝන් එක ගත්තා නම් ඒක තමයි ඒගොල්ලන්ගේ මේයින් එලිමන්ට් එක. ඒ මේයින් එලිමන්ට් එක තමයි ඒගොල්ලොන්ගේ ප්‍රධාන අරමුණ මේ ආකර්ෂණය කරගන්න. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක හරි ඒ පින්තූරේ බලන එක කියලා. User experience කියලා අදහස් කරන්නේ user කෙනෙක්ගෙන් ඒගොල්ලෝ ගන්න පුළුවන් ප්‍රයෝජන නැත්තම් ඒ user ට ඒගොල්ලෝ දෙන experience එක. මේක ගත්තම අපිට මේකින් මේක කරගන්න පුළුවන් කියන එක තමයි අදහස් කරන්නේ. හරි මම උදාහරණයක් උගලන්ට පෙන්නන්නම්. ඔයාලට මම මුලින්ම පෙන්නන්නම් දැන් ඔය ටූල්ස් යූස් කරලානේ අපේ කට්ටිය මේ මාකටිං පර්පස් කරන්නේ ඉස්සර කාලේ. damage ඔයාලට පේනවද මේක? ළමයි පේනවද සර්? පේනවද සර්? ඔකේ මේක ඇත්තරම මේක 1962 පත්තරයක පළ වුණු ආටිකල් එකක්. ආටිකල් එකක් කියලා කියන්නේ මාකටිං ඇඩ්වර්ටයිස්මන්ට් එක. මේක ඔයගලන්ට නිකන් තේරෙන ඇති පින්තූර තුනක් අරගෙන ඊට පස්සේ අර ලැක්ටෝජන් කියලා කියන්නේ පොඩි ළමයින්ට දෙන පිටි జాතියක්. ප්‍රෝටීන් පිටි జాතියක්. ඒක පින්තූරේ මෙතන පබ්ලිෂ් කරලා ඒක මෙතන ඒගොල්ලෝ අතින් ඇඳලා ඒ පින්තූරේ මෙතන ඒගොල්ලෝ අතින් ඇඳලා ලැක්ටෝජන් අපප්‍රතිමක් කරයි. එමෙම්ම නිරෝගී බව මේක ටයිටල් එක මේක ඒගොල්ලන්ගේ ටයිටල් එක විදිහට යූස් කරලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මැදට දාලා තිනවා ළමයින්ගේ පින්තූර තුන. පින්තූර තුන දාලා මොකක්ද ඒගොල්ලෝ අදහස් කරලා තියෙන්නේ? ඒ ළමයින් ඒගොල්ලෝ මේවා බොන ළමයින්ද මේ ප්‍රෝටීන් එක කියන්නේ මේ මිල්ක් පවුඩර් එක ඒක අනුභව කරන ළමයින්ද කියලා නැහැ. මේ සාමාන්‍ය ළමයින් තුන්දෙනෙක්ව දාලා මේ ළමයින් තුන්දෙනා සතුටින් ඉන්නේ මේක මේ කිරිපිටි එක බීලා. ඊට පස්සේ මෙතන ඒගොල්ලෝ ඒකේ කන්ටෙන්ට් එක يعني ප්‍රධාන අරමුණ මොකද්ද මේක මාකටිං කියන්නේ මේක පළ කිරීමේ ඒගොල්ලන්ට ලැබෙන ප්‍රධාන අරමුණ මොනවාද කියන එක තමයි ඒගොල්ලෝ මෙතනින් අදහස් කරලා තියෙන්නේ. يعني මේ කිරිපිටි එක භාවිතා කරොත් ළමයින්ට මොකක්ද ලැබෙන්නේ? ඒක දැන් වැඩි මෙතන අදහස් කරලා තියෙන වැඩෙන දරුවෙකුට අවශ්‍ය සියලුම හොඳ දේසා යහ පෝෂණය. සුරතල් දරුවන් ලදරුවන්ට ඔවුන්ගේ ලැක්ටජන් වලින් ලැබෙන. This is a content. This is the content of the present me graphic design me artwork. This is the content of artwork. තව artwork එකක් වාරම පෙන්වන්න. ඒක ඇවිල්ලා සබන් සම්බන්ධව හදපු artwork එක. මේක පත්තරයක පළවෙච්ච එකක්. මේක පළ වෙලා තියෙන්නේ අවුරුද්ද නම් හරියට මෙතන මෙන්ෂන් වෙලා නැහැ. සබංගට ලක්ෂ සබංගට. ඒතර එතනදිත් ඒගොල්ලෝ කරලා තියෙන්නේ ගර්ල් කෙනෙක්ගේ පිච් එකක් දාලා එක පැත්තකින් ඊට පස්සේ සෝප් එකේ පින්තූර ටික ඇඩ් කරලා තියෙනවා. සෝප් වල පින්තූර ටික ඇඩ් කරලා. ඊපස්සේ කන්ටෙන්ට් එක ප්‍රීවියස්ලි බලපු ඇඩ්වර්ටයිස්මන්ට් එකෙත් බලන්න. දැන් ඔයගොල්ලෝ බලන එකෙත් බලන්න කන්ටෙන්ට් එක ඒගොල්ලෝ හරියටම සෙන්ටර් කරලා තමයි තියෙන්නේ. අපිට ඕන නම් කන්ටෙන්ට් කැමති විදිහකට දාන්න පුළුවන්. බට් අර ප්‍රොසීජර් එකක් තියෙනවා. ප්‍රොසීජර් එකක් කියන්නේ කියන්නේ මේව ඩිසයින් කරනකොට කන්ටෙන්ට් එක යන්න ඕනේ හරම මැදට. පික්චර්ස් ටිකත් අපිට ඕන නම් දාන්න පුළුවන් සෙන්ටර් එකට. දැන් බලන්න මෙතන ටොපික් එකක් දාලා තියෙන ඒගොල්ලෝ හෙඩේ එකේ තමයි. හෙඩේ එක තමයි ඒගොල්ලෝ ටොපික් එක විදිහට යූස් කරලා තියෙන්නේ. පස්සේ ෆුටේ එක බැලුවම ඕගලන්ට බලා ගන්න පුළුවන් ෆුටේ එකේ අර ඒගොල්ලෝ දාලා තියෙන්නේ සමරි එකක් කියන්නේ. සමරි එකක් කියලා කියන්නේ මේක ලංකාවට ආනයනය කරන ලංකාවට ගෙනල්ලා විකුණන කෙනෙක් හරි නිෂ්පාදනය කරන කෙනෙක්ගේ නමක් තමයි මෙතන දාලා තියෙන්නේ. ඕගලන්ට මොන හරි ළමයි ඩවුට් එකක් තියෙනවද දැන් මම කරපු ප්‍රසන්ටේෂන් එකේ සහ මේ මම පෙන්නපු පින්තූරවල? ආලමයි ප්‍රශ්නයක් තියෙනවා නම්
කියන්න. නැහැ සර්. ඕකේ රයිට්. එහෙනම් මං ඒ උත්තරය තමයි හැමෝගෙම උත්තරේ විදිහට අරගෙන දැන් ඕගලන්ට මම පෙන්වන්න වර්තමානයේ artworks කොහොමද design කරන්නේ කියලා. ඒ කියන්නේ examples තමයි මම ඕගලන්ට පෙන්වන්නේ. ඕකේ. දැන් මේක ඕගලන්ට දෙන්නේ මොන වගේ එකක්ද? සෝරි නෑ දැන් මම අහන්නේ පුතා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කම මොනවා සම්බන්ධ වගේ එකක්ද මේක ඕගලන්ට දෙන්නේ? ටීම් එකක් ගන්න. හරි. දැන් ඕගොල්ලෝ ලංකාවේ මේ වගේ පළතුරු බීම ගොඩක් තියෙනවානේ මාකට් එකේ විකුණන්න. ස්මැක් තියෙනවා, MD තියෙනවා. එතකොට මේක පිටරට marketing advertisement එක. එතකොට ඒගොල්ලෝ මෙතනදී ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ බලන්න කොටස් තුනකට මේක බෙදලා තියෙනවා ඒගොල්ලෝ. එකක් ඇවිල්ලා හෙඩ එක, ඊට පස්සේ බොඩි එක, ෆුට එක. මෙන්න මේ මගේ cursor point එක බලන්න, mouse point එක cursor එකේ. මේක ඇවිල්ලා ෆුට එක. එතකොට මේක fresh slice. एक ऐविला हेडेक हो ये बोलेंगे तो कंटेंट का एक हम मिडल एक याने एडीएम में के कंटेंट के कोला विचरित यूज़ कर लेती है ना सेंटर पॉइंट का दें मेकिंग ओगला अंतर यार मेंशन करांडो ने में बी में का किसी में दायने के यार वचन किंग मेंशन करांडो ने अंब जूस से काम किया था हेतु ओगला ने बैलू हमें तेरे ना मैं हाथरा वाटे mango එකක් with the leaf. එතකොට මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් mango එකක් slice slice විදියට කපලා තියෙනවා. මෙතන ඊට පස්සේ mango leaves තියෙනවා. හරි. එතකොට අපිට කෙලින්ම බලපු ගමන් මේක තේරුම් කර ගන්න පුළුවන් මේක ඇවිල්ලා mango juice එකක්. තමයි මෙතන marketing කරන්නේ. fresh slice අනිවාර්ය artwork එක graphic designing එකේ outcome එක තමයි artwork. හරිද? artwork එකේ power එක තමයි දුටු සැයින් එය මිලදී ගැනීම හෝ එය වෙත යොමු වීම. හරිද? දැන් ඔයගලන්ට තව උදාහරණයක් මම පෙන්වන්නම්. ඔන්න institute එක. මේක ඇවිල්ලා මේක marketing එක. මේකත් marketing. academic එක marketing වලට use කරන purpose එක. දැන් මෙතන මේ පොඩි ළමයින්ගේ පින්තූර දාලා තියෙනවා. හරි පොඩි ළමයින්ගේ පින්තූරයක් දාලා තියෙනවා. එතන මෙතන බලන්න admission 2019 open කියලා දාලා තියෙනවා 2019. يعني මේක 2018 ඒගොල්ලෝ මාකට් කරනවා 2019 ළමයින් අපි ඇතුළත් කරගන්නවා අපේ පාසලට. එතන දැන් බලන්න මේක එක ළමයෙක් ඉන සතුටින් පොත් බෑග් එකක් අරය දාගෙන පොත් ටිකක් බදාගෙන ඉන්නවා. බලන්න මෙතන පින්තූර තුනක් තියෙනවා මේ පින්තූර තුනම බැලුවම අපිට තේරෙනවා ඇක්ටිවිටීස් තුනක් ක්ලාස් එකේදී ළමයින්ට ප්‍රශ්න අහන්න ඔතොරිටි එක තියෙනවා ටීචර්ස්ලාට ඒ වගේම තමයි ඒගොල්ලන්ට ඇක්ටිවිටීස් වලට යොමු කරනවා and මේ පින්තූරේ බලන්න ස්පෙસિෆික් මේකෙදී ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටීචර් and ස්ටුඩන්ට් කියන රිලේෂන්ෂිප් එක teachers ලා student ලා එක හොඳ environment එකක ඉන්නවා වගේ picture එකක් දාලා තියෙනවා. ඒතකොට දැන් කවුරු වුණත් දැක්කත් කවුරු වුණත් කියලා කියන්නේ දෙමෝපියන් දැක්ක. මේ පින්තූර තුනම පුළුවන් ඒගොල්ලන්ට attraction එක.
මේ පින්තු මෙතන මේ පින්තූර තුනම zoom කරන පින්තූර තුනම පුළුවන් දෙමව්පියන්ගේ හිත ඒ වෙත ඇද ගන්න. ඒතොර ඒගොල්ලන්ගේ මයින්ඩ් සෙට් එකේ කියන්නේ ඒගොල්ලන්ගේ මොළේ fix වෙනවා. එතකොට මේ ඉන්ස්ටිටියුට් එකේ මේ වගේ එන්වයරන්මන්ට් එකක් තමයි තියෙන්නේ. එතකොට නම මොන වුණත් රොයල් ඉන්ස්ටිටියුට් වුණත් ලයිසියම් වුණත් මෙතන මම ස්කෝලේ සමාජ මම හිතන්නේ බම චාටර් කරනවා බාල්දු කරනවා කියලා හිතන්නේ බා අර මාකටිං පර්පස් එකට තමයි මම අදහස් කරන්නේ. එතකොට ඒගොල්ලෝ කවුරු වුණත් මේ වගේ දෙමෝපීගේ මේ වගේ දෙයක් දැක්කම ඒ ස්කෝලේට ඇතුළත් කරන්න තමයි හිතන්නේ. ලයිසියම් එක ගත්තත් ඒගොල්ලෝ ඩිෆරන්ට් ඇඩ්වර්ටයිස්මන්ට් ක්‍රියේට් කරනවා. ඒකට හේතුව ඇට්‍රැක්ෂන් එක, මාකටිං පර්පස් එක. ඔකේ ළමයි. දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති ග්‍රැෆික් ඩිසයින් එකක් ගත්තම මොකද්ද මේන්ලි වෙන්නේ? අපේගේ ආකර්ෂණය, ඒ කියන්නේ පාරිභෝගික හරි බටේව ආර්ට් වර්ක් එක බලන එක්කෙනාගේ ආර්ට් වර්ක් එක බලන එක්කෙනා ඒ ආර්ට් වර්ක් එකකින් ආකර්ෂණය කරගන්නවා කියලා යම් කිසි දෙයක් ඇට්‍රැක්ෂන් මෝඩ් එකක්. හරිද? මම එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යන්නම්. මොකුත් ළමයින්ට ඩවුට් එකක් නැහැ කියලා මම හිතනවා. එහෙනම් අපි ස්ලයිඩ් එක දැන් ඕගොල්ලෝ මේකේ බලන්න ඇති key points මෙම මම හතරක් highlight කරලා තියෙනවා. එකක් කියනවා visual hierarchy. එක අනිත් එක කියනවා page layout techniques කියන එක. අනිත් එක typography, අනිත් එක pictures. Okay. මේකේ මුලින්ම අපි කතා කරන්න යන්නේ visual hierarchy එක ගැන. කවරනේ මේක ලියා ගන්නවද ලියා ගන්නවා නම් කියන්න නැත්තම් මම මිස් සම්පට කොහොමත් මේ ස්ලයිඩ් එක ෂෙයා කරන්න ඉන්නේ මිස් සම්ප ඔයගලන්ට එක්ක ෂෙයා කරයි ඔයගලන්ට අවශ්‍යතාවයක් ඇති වුණොත් ඔයගොල්ලෝ ඉල්ලන්න මිස් සම්ප ඔයගලන්ට ෂෙයා කරයි මේ ස්ලයිඩ් එක හරි මම යන ඕකේ රයිට් මිස් තැන්කි මම එහෙනම් next ස්ලයිඩ් එකට මූව් වෙනවා ළමයි visual hierarchy visual hierarchy එකක් ගත්තම අපිට ඕනම මම අර කිව්වා වගේ ආර්ට් වර්ක් එකේ hierarchy එකක් තිබ්බා. උදාහරණයකට ඔයගොල්ලෝ මතක් තියා මතක් කර ගන්න අර mango juice එක. ඒකේ ඒගොල්ලෝ hierarchy එකක් පාවිච්චි කරලා තිබ්බා. මුලින්ම head එක විදියට දාලා තිබ්බේ topic එක. ඊට පස්සේ foot එකට දාලා තිබ්බේ normal topic එක. 100% natural කියලා. හෙඩ් එකකට දාලා තිබ්බේ ස්ලයිස් නැචරල් ස්ලයිස් එතකොට කන්ටෙන්ට් එක බොඩි එකට ඒගොල්ලෝ බොඩි එකට දාලා තිබ්බේ ජූස් බොටල් එකක් ඇන් ඒක වටේ දාලා තිබ්බ මැන්ගෝස් එතකොට එතන අපිට දැනගන්න තිබ්බ විෂුවල් හයරාකි එකක් ඒගොල්ලෝ arrange කරලා තිබ්බා ඒක තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ හරිද විෂුවල් හයරාකි is the principle of arranging the elements elements කියලා අදහස් කරන්නේ අර mango juice bottle එක mangoes ටික mango leaves අන්න ඒවා order to show their order of the importance the designer structure the visual characteristics users can be able to understand information very easily and visual hierarchy එකක් තිබ්බම තමයි අපිට ইনফরমේෂන් එක හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ. හරිද ළමයි? දැන් visual hierarchy එකක් හරියටම නැත්තම් අපිට content එක කාටවත් තේරෙන්නේ නැහැ. කිසිම content එකක් නැතුව අපිට use කරන්න වෙන්නේ. හරි. By laying out the elements logically and strategically the designers will influence the users perceptions and guide them to desired actions. හරිද? ඒ කියන්නේ laying out the elements laying out කියලා කියන්නේ ඒ elements ටික පිළිවෙලට ඒගොල්ලෝ හදාගෙන යනවා. පිළිවෙලට arrange කරගෙන යනවා attraction එක ගන්න. ඒක logically තමයි ඒගොල්ලෝ කරන්නේ. But එතනත් ඒගොල්ලෝ strategically ඒගොල්ලෝ ඒක පාවිච්චි කරනවා. ඒගොල්ලන්ටම කියාපු ප්‍රතිපත්තිය ඒගොල්ලෝ පාවිච්චි කරනවා.
user perceptions and guide them to decide the actions. Again, actions ටික මොනවද කියලා අපිට බලන්න. දැන් මෙතන මම උදාහරණයක් අරන් තියෙන්නේ Word document එකක title bar එක. Title මේ bar එක. හරිද? එතකොට ඕගොල්ලන් බලා ගන්න පුළුවන් දැන් මෙතන ගත්තම ඒගොල්ලෝ categorize කරලා තිනවා font වලට කියලා එක portion එකක්. This portion has been separated to font and this portion has been separated to paragraph. එතකොට අපිට font සම්බන්ධ මොනාරේ අවශ්‍යතාවයක් ඇති වුණොත් අපි ඇහැ කෙලින්ම යන්නේ ළමයි මෙන්න මේ font category එකට තමයි යන්නේ. Font toolbar site එකට. මේක අර මම උදාහරණයකට ගත්තේ ඔයගලන්ට මම designing එකේදී මම ඔයගලන්ට කලින් අර explain කරා visual hierarchy කොහොමද කියලා අර mango example mango juice bottle එක example එකේ. නමුත් අර ගොඩක් deeply සරලව ඔයගලන්ට තේරෙන්න ඕන හින්දා තමයි මම මෙතන use කරන්න තියෙන්නේ. ළමයි මම ගොඩ දෙයක් අහනවා මම යන වේගය වැඩිද නැත්නම් මේ වේගයෙන්ම මම යන්න continue කරන්නද ඔයගලන්ට. මේ මම ඔයගලන්ට කියන එක තේරෙන ඒ කියන්නේ understanding speed එක ඒ කියන්නේ listen කරන speed එක ඔයගලන්ට වැඩිද නැත්නම් මේ ගාන හොඳයිද? पैराग्राफ තොර අපිට පැරග්‍රාෆ් කියන පෝෂන් එක අපිට කෙලිම හයිලයිට් කරනවා රයිට් ඇලයින්මන්ට් ලෙෆ්ට් ඇලයින්මන්ට් ජස්ටිෆයි සෙන්ටර් ඊට පස්සේ සිම්බල්ස් දාන්න පුළුවන් ටේබල් දාන්න පුළුවන් පැරග්‍රාෆ් ස්පේස් දාන්න පුළුවන් අන්න ඒ විදිහට තමයි මේ පෝෂන් එක හදලා තියෙන්නේ. ඒතර අපිට මතක නැතිව එකපාරක් මේක බැලුවා කියලා කියන්නේ අපිට ආපෝ හොය හොය ඉන්න ඕනේ. ඒක තමයි විෂුවල් හයරාකී කියලා කියන්නේ. දැක්ක ගමන් අපිට හිත යනවා මෙන්න හිත යනවා කියලා කියන්නේ හිතට දැනෙනවා. හිතට කියනවා මේක තියෙන්නේ මෙතන මේක තියෙන්නේ මෙතන ෆොන්ට් එකේ බෝල් කරන්න ඕන නම් ආ ෆොන්ට් එකේ මේ ෆොන්ට් කියන ඔප්ෂන් එක හරි තියෙනවා බෝල්ඩ් එක තියෙන්නේ පැරග්‍රාෆ් එකේ සෙන්ටර් කරන්න ඕන නම් මෙන්න තියෙනවා පැරග්‍රාෆ් එකේ සෙන්ට් ඔප්ෂන් එක ලයික්වයිස් තමයි ඕනම දෙයක් ෆික්ස් කරන්නේ අපේ මනස ඒ විෂුවල් එක දබලලා ඒ විෂුවල් හයරාකී එක බලලා තමයි ඒක ෆික්ස් කරන්නේ අපිට හරිද ළමයි මම එහෙනම් next slide එකට යනවා. කිනම් හරි doubt එකක් ඔයගලන්ට මේකේ තියෙනවද? මේ visual hierarchy කියන part එකේ? නෑ සර්. Then next slide. සද්ද නැතුව ඉන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ. අද සද්ද නැතිකොට කට්ටිය ඉන්නවද නැද්ද කියලා මට හොයාගන්නත් බෑ නේද සර්? නෑ මිස් කිව්වා ඔයගල ප්‍රශ්න අහන ළමයි කියලා. ඒකයි මම හැමතෝ. ඒක කොහෙන්ද නෑ සද්ද නැතුව ඉන්නවද කොහෙද? නෑ මං ඒ හින්දා තමයි හැම ටොපික් එකක් ඉවර කරා මේ ළමෙන්ගෙන් අහන්නේ මිස් මොනවාරි ඩවුට් එකක් තියනවද කියලා. නැත්තම් කන්ටිනියු කරලා ආපහු ළමේ අන්තිමට ප්‍රශ්නයක් යවවන මට මේක තේරුන්නේ නැහැ කියලා කිව්වොත් එතන ආපහු ඇවිල්ලා මුල එක්ස්ප්ලেইন කරන්න වෙනවා. ඒක කරන එක ප්‍රශ්නයක් නෑ බට් අර ටොපික් එක ඉවර වෙනකොටම ඒක කරන එක ළමෙන්ට ගොඩක් ලේසි. එතන අනිත් ළමෙන්ට මොනවාරි ඩවුට් එකක් තිබ්බත් එතනදී ඒක තේරෙනවා. හරි. පුතේ ඔබලන් ඉගෙන ගන්න අලුත් දෙයක්. ඒ හින්දා චුට්ටක් මුලදී පොඩ්ඩක් මේක හුරු නෑ වගේ තියෙයි. ඒ නිසා හොඳට අවධානයෙන් අහගෙන ඉඳලා මොනාම හරි දෙයක් තිබුණොත් අහන්න. සහ මේ මුල ටික මේවා කියලා දෙන්නේ අපි තව චුට්ටකින් ප්‍රැක්ටිකල්ස් වලට යන නිසා. හරි අපි කරගෙන යමු. හරි. දැන් අපි කලින් ස්ලයිඩ් එකේ බැලුවේ විෂුවල් හයරාකී එකනේ. හරි. දැන් විෂුවල් හයරාකී එකක් අපිට ඩිසයින් يعني විෂුවල් හයරාකී එකක් කරනවා නම් ඒ විෂුවල් හයරාකී කරන්න අපිට අවශ්‍ය බිල්ඩින් බ්ලොක්ස් එකක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තම එකපාර ගයක් හදන්න බෑනේ ළමයි අපිට. ගයක් හදනවා නම් මුලින්ම අපිට බේස්මන්ට් එක දාන්න. බේස්මන්ට් එක දාලා ඊට පස්සේ කම්බි මේ පිලර්ස් ඇදලා ඊට පස්සේ බිත්ති බැඳලා තමයි වාහලේ දාලා තමයි ඒක සම්පූර්ණ ගයක් වෙන්නේ කපරදු කරලා පේන්ට් කරලා එනකොට. ඒ වගේ තමයි ආර්ට් වර්ක් එකක් අපිට හදනකොට ඒකට අවශ්‍ය බිල්ඩින් බ්ලොක්ස්
බේසික් බිල්ඩින් බ්ලොක්ස් ටිකක් තියෙනවා. හරිද? ඒ බිල්ඩින් බ්ලොක්ස් ටික තමයි මම මෙතන මෙන්ෂන් කරලා තියෙන්නේ. හරිද ළමයි? අපි බලමු දැන් ඒ බිල්ඩින් බ්ලොක්ස් මොනවද? ඒ බිල්ඩින් බ්ලොක්ස් වලින් අදහස් කරන්නේ මොනවද? කියන අපි බලමු. The hierarchy was a visual design principle which the designers will use to show the importance of the page or screen contained by manipulating these characteristics. හරිදලමයි දැන් පේජ් එකක් හරි ස්ක්‍රීන් එකක් හරි ඕගලන්ට ආකර්ෂණයේ early cue වගේ visually attract කරන්න මෙන්න මේ characteristics ටික තමයි mainly focus කරන්න ඕන. එකක් ඇවිල් size. හරිද? අනිත් key point එක මම explain කරන්නම් මේක. අනිත් key point එක තමයි color. third එක contrast. ඔය color එකයි contrast එකයි දෙකම එක ළඟ යන key point එකක්. මම ඒක separately මෙතන mention කරලා තියෙනවා. බට් ඔයගලන්ට එක්සැම්පල් එකේදී මම දෙකම එකක් විදිහට තමයි පෙන්වන්නේ. ඕකේ. ඊට පස්සේ alignment එක. alignment එකෙන් පස්සේ ළමයි repetition. ඒ කියන්නේ repeat වෙන එක. proximity. අනිත් එක තමයි texture and style කියන එක. size එකක් ගත්තම users will notice larger elements more easily. හරිද? size එකට අදාළයි. මම ඒකට උදාහරණයක් පුතා ඊළඟ මේවට මම කරන explanation වලට උදාහරණ මම next slides වල ඔයගලන්ට පෙන්නනවා. හරිද? Okay, ඊට පස්සේ අපි යනවා color. brighter colors typically attract more attentions than muted ones. දැන් අර ඔයගොල්ලෝ इमेज करगा ओगलांग अनिवार्य ओगलांग मनसे मंगर मैंगो ज्यूस पेन्नपु सॉफ्ट ड्रिंक पेन्नपु इमेज मतक तीना हेतु एक सनिकरम ऑरेंज कलर एक हेतु ओणमलामे मैंगो फ्लेवर एक गुडा अट्रैक्टिव अर्थ मैं उदाहरण कल एग्जांपल मम यूज कल अर्द එතකොට ඒ ඉමේජ් එක ඔයගොල්ලෝ විෂුවල් කරගන්න කලර් එක. ඒකේ යූස් කරලා තිබ්බ කලර් එක ළමයි බ්‍රයිට් කලර් එකක්. හරිද? ඒක ඔයගලන්ගේ ඇටෙන්ෂන් එක ඒකට ફોකස් වෙනවා. මොන ඕනම දෙයක් වා. බ්‍රයිට් කලර්ස් ඕනම දෙනකෝ බ්‍රයිට් කලර්ස් දැක්කනා. ඒ බ්‍රයිට් කලර්ස් ඔයගොල්ලෝ ඇට්‍රැක්ෂන් එක ඩ්‍රැග් කරගන්නවා. හරිද? ඊට පස්සේ අපි යන කන්ට්‍රාස්ට් එක. Dramatically contrast colors are more eye catching. Contrast colors kiyala adahas karanne designing wala di use karana contrast color kiyala type ekak. Thoda e colors walata thamai eyes ape æha yomu wenne bala. Arada alignment. Out of the alignment elements will stand out over aligned ones. Then alignment kiyala adahas karanne lamaya දැන් ඔයගොල්ලෝ වර්ඩ් කරලා ඇති වර්ඩ් එකේදී අපි అలైన్మెంట్ සෙට් කරනවානේ දැන් අපි ගනිමු පැරග්‍රාෆ් එකක් ගන්නකොට ඒක ජස්ටිෆයි කරනවා හරිද පිච්චර් එකක් එක්ක මොන හරි කී පොයින්ට් එකක් යනකොට ඔයගොල්ලෝ පිච්චර් එක ලෙෆ්ට් සයිඩ් හරි වර්ඩ් වර්ඩ් එකේ ලෙෆ්ට් සයිඩ් හරි රයිට් සයිඩ් හරි මෙන්ෂන් කරනවා ඒතර ඒකත් එක්කම ඔයගොල්ලෝ එක ඉස්සර කන්ටෙන්ට් එකක් දාන්න ඒතර एक अलाइनमेंट එකක් විදිහට ගන්න පුළුවන්. හේතු පිච් එක ඉස්සරහාම ඩිස්ක්‍රයිබ් වෙන විදිහට ඒ කන්ටෙන්ට් එක අපි ටයිප් කරනවා. සමහර කලාට අපිට ඒක ඔයාට මෙන්ෂන් කරන්න පුළුවන් කන්ටෙන්ට් එක උඩ මෙන්ෂන් කරලා පල්ලෙයා පිච් එක දාන්න පුළුවන්. බට් ඊට පල්ලෙයන් තව පැරග්‍රාෆ් එකක් ආවොත් ඕගලන්ට ඩිස්ක්‍රයිබ් කරන්න අමාරුයි. හැමතිස්සෙම ඕගලන්ට දාන්න බෑ above picture below picture කියලා. ඊට වඩා හොඳයි සිම්පල් මම එක උදාහරණයක් තමයි කියන්නේ සාමාන්‍ය අපි ඩිසයින් වලදී යූස් කරන මෙතඩ් එක. ඔයගලන්ට පුළුවන් පිච් එක ලෙෆ්ට් සයිඩ් හරි රයිට් සයිඩ් හරි තියලා ඒක ඉස්සරහම ඒ පිච් එකෙන් ඩිස්ක්‍රයිබ් වෙන කන්ටෙන්ට් එක ඔයගලන්ට මෙන්ෂන් කරන්න පුළුවන්.
ඒ alignment එකක් ඉදිරියට arrange වෙනවා. ඊට පස්සේ repetition. Repeating the styles can suggest content is related. එකම style එක repeat වෙනකොට repeat වෙවි repeat වෙවි තියෙනකොට ඒකින් කෙලින්ම අදහස් කරන්නේ මෙන්න මේක තමයි. मैंगो ज्यूस मैंगो तम हतर वटे मगलिएम हार्डवर्क अंब मैंगो तम दीपे मेद मैंगो बोतल बोतल डिटा मैंगो तम मे बी मेक अंब ज्यूस तम एक मे रिपीट अभी एक कंफर्म वेनो मेक तम की पाड़ा को කමදේ පාඩම් කරනකොට ඔයගොල්ලෝ මොලේට යන්නේ මොනවද රිපීට් කරන්න රිපීට් කරන්න මේක තමයි කන්ටෙන්ට් එක මේක තමයි එකම කන්ටෙන්ට් එක මේකට අදාළ ලයිෆ් වයිස් හරිද නම් ඊට පස්සේ ප්‍රොක්සිමිටි most days around the elements draw the eye towards them දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් විෂුවලි කල්පනා කරලා බල විෂුවලි විෂුවල් එකට ගන්න අර මැංගෝ ජූස් එකේ බොටල් එක वटे किसीम दिया मैंगो तीयन हर मैंगो तीपाट ये मैंगो स्टिकल बला पुटकिंगे मैच लमाइ पेन स्क्रीन हर बलांगो एडवर्टाइजमेंट कथा प्रॉक्सिमिटी बला कंटेंट मैंगो तीपाट मे अंब सिम फ्रूट उत्तनी बोतल ऐत्पुर स्पेस दीदी मेक मे अंबे हरी पोडियट नमुतार लुकू इमेज मैंगो इमेज बिग साइज साइज प्लस लोकू कर पेन तीन ऐत इकबत लंग नह हर गेट में पोडी एक हर गति एक मो स्पेस दीलती मेन मे बॉटल आप कंटेंट एलिए मुनाद मे कई बॉटल ज्यूस अखियन कदम अपे कंटेंट हर दस टेक्सचर एंड स्टाइल richer textures stand out over the flat parts okay eka lamai man oyata explain karana ekata wada hondai man udaharana okalanda pennanna harida mona hari eka doubt ekak thiyenada menna me slide ekenne man okalanda me explain karapu key points wala kinam hari doubt ekak thiyenada naha sir महापार बस हरी वेहिकल स्कूल वैन ඔබලෝ දකින්නවා නේද පාරේ දාලා තියෙන බිල්ඩින්ග් වල ලොකු බැනර්ස් බැනර්ස් කියලා කියන්නේ අර යකඩ බඩවල ඔක්කොම පෝස්ටර්ස් එහෙම අලවලා තියෙනවානේ ලොකු පෝස්ටර්ස් ඒ පෝස්ටර්ස් ඕගලන්ට ළඟ ඉඳලා බැලුවම يعني ඔයගලන්ට පේන්නේ ලොකුවටනේ හරිද ලොකුවට පේන්නේ නමුත් මේ පෝස්ට් එක පොඩියට ඩිසයින් කරලා මෙන්න මේ පින්තූරේ බලන්න පොඩියට ඩිසයින් කරලා තිබ්බම අපිට පේන්නේ पोडी कंटेंट कंटेंट रीड करोडियमेंट लुकूट डिजाइन करा बाल ने किरा किसी कर हेम ऑब्जेक्ट का क्लियरली लुकूट पेन अर्थल
මං එහෙනම් next slide එකට යනවා. මෙතන තේරුණා ඔයගලන්ට size කිව්වම තේරෙනවානේ. දැන් මේ picture එකෙන් පැහැදිලි වෙන්නේ මොනවද? content එකක් පොඩියට හැදුවම මිය බලන පුද්ගලයා. ඒක එයාට බලන්න අමාරුයි. හරි. නමුත් ඒ content එකම ඒ කියන්නේ ඒ මොනවාද design එකම ඒ artwork එකම ලොකෝට හැදුවම big size in this kind of sorry in this kind of slide මේ image එක විතර design කරාන එයාට ඒ content එක clearly පේනවා clearly මොකද්ද මේ අදහස් කරන්න කියලා තේරෙනවා හරිද ළමයි මම එහෙනම් next slide එකට move වෙනවා ළමයි හරි color and contrast දැන් මම ඕගලන්ගෙන් අහනවා ප්‍රශ්න ප්‍රශ්නයක් මම අහනවා ප්‍රශ්න දෙකක් මම අහනවා හරිද එකක් පොඩ්ඩක් ඉන්න ළමයි පේනවනේ මේ වෙබ් පේජ් එක ඔයගලන්ට. ඔව් සර්. හරි. දැන් මෙතන බලන්න ඕගලන් දැන් ඔයගොල්ලෝ වෙබ් පේජ් ස්ටඩි පර්පස් වලට ඔයගොල්ලෝ වෙබ් පේජස් වලට යනවා. හරිද? මේක එක වෙබ් පේජ් එකක්. හරිද? මම එක්සැම්පල් එකකට ගත්තා. දැන් මෙතන බලන්න උදාහරණයකට හරිද? ඔයගොල්ලෝ කලර් කන්ට්‍රාස්ට්, කලර් ඇන්ඩ් කන්ට්‍රාස්ට්. හරිද? color and contrast එක ගත්තම දැන් මෙතන ඒගොල්ලෝ use කරලා තියෙන colors ඔක්කොම light colors and bright colors තමයි use කරලා තියෙන්නේ. හරිද? bright colors කියලා ගත්තම අපි identify කරන්නේ මෙන්න මේ area එක. ඒ කියන්නේ අපිට register වෙන්න reuse කර ඒ කියන්නේ register with the event and email. Okay. එන්න මේ register with email or sign in with facebook account කියලා තමයි මෙතන දාලා තියෙන්නේ හරි તો register with email කියලා ඒගොල්ලෝ icon එක දීලා තිබ්බට මම උදාහරණයක් ළමයි ගන්නෙ හරි ගත්තාම මෙතන ඒගොල්ලෝ use කරලා තිනවා bright color එකක් bright color එකේ red color හරිද අපිට register වෙන්න ඕනේ නැත්තම් ඊළඟ option එක විතර අපි දීලා තියෙන්නේ sign in with facebook කියන icon එක එතන යූස් කරලා දින බ්ලූ ඩාර්ක් කලර් එක. හරිද? ඊට පස්සේ බලන්න මෙතන අපිට කිලින්ම අපේ ඇහැ මේ වෙබ් පේජ් එකට ගිය ගමන් අපේ ඇහැ මුලින්ම යන්නේ කොතනද? මේ ඔප්ෂන් එකට තමයි අපේ ඇහැ ඇදිලා යන්නේ. මේව ඕනම දෙයක්. මේ වචන කිසිම දෙයක් නැහැ. කලර් කන්ට්‍රාස්ට් එක බලන්න. අපේ ඇහැ කෙලින්ම ඇදී යන්නේ මෙන්න මේ options දෙකට. එතන මේ option එකට ගියාම තමයි actually අපි බලන්නේ එතන මොනවද තියෙන්නේ කියලා. දැන් මෙතන තියෙන premium offers කියලා එකක් තියෙනවා. ඒක use කරලා තින්නේ white background එකක් සහ blue color light blue font එක and ඒක වටේ තියෙන්නේ එක එක ග්‍රාමේ board එකක් දාලා තියෙනවා blue color. හරිද? ඒකේ අපේ අපිට මේ අපේ ඇහැ eye catching එක එතනට යන්නේ නැහැ. ගිය ගම මුලින්ම ළමයි ගියේ කොහෙන්දද? මෙන්න මෙතනට තමයි අපි යන්නේ හේතුව මේ colors දෙක dark හරිද අපේ eye catching එක හරි අය අපේ ඇහැ අපේ eyesight එක ඒගොල්ලෝ මේ ඕනම දෙයකට catch කරගන්න use කරන method දෙකක් තමයි color එක සහ contrast එක dark color සහ light colors තමයි ඒගොල්ලෝ use කරන්නේ හරිද તો දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ පින්තූරේ hearts ගොඩාක් තියෙනවා පපි heart පපි හාර්ට් සා මේ හාර්ට් එක මැද තියෙන්නේ පපිගේ කාටුන් පපිස් ලගේ වගේ යූස් කරන සිම්බල් එක. එතකොට මේ තියෙනවා 12ක් තියෙනවා. මේ 12න් ඕගලන්ට ඔක්කොටම හිත ඇදිලා ගියේ මුලින්ම මෙන්න මේ සිම්බල් එකටනේ මේ හාර්ට් එකට. හේතුව එතන මේ අනිත් හැම හාර්ට් එකක් මේකල යූස් කරලා තියෙන්නේ with background color and ඒගොල්ලෝ background color එකම තමයි ඒගොල්ලෝ use කරලා තියෙන්නේ. ඒකට වෙනම color එකක් use කරලා නැහැ ඒ logo එකට.
design එකක් ඒගොල්ලෝ දාලා තියෙනවා heart shape. But මේ ටික නැතුව ඔයගොල්ලන්ගේ මුලින්ම ඇවිලා ගියේ මෙන්න මේ මේකට. ඒතුව මෙතන ඒගොල්ලෝ use කරලා තිනා pink color කලර් එක සහ අපිගේ leg එකට ඒගොල්ලෝ use කරලා තිනා brown color. මේ ඔක්කොටම වඩා මේ මේක colorful and these are plain colors. Nothing is there. Just a black board එකක් විතරයි මෙතන available තියෙන්නේ. एक अर एग्जांपल फुली फंक्शनल एग्जांपल करता मैं वेब पेज का यूज कर लेती मैं एग्जांपल बट मेतन एक पोटी इमेज पेन हिंदा था मैं मंगोल पेन वेब ब्राउज का ओपन कर मंगोल पेन कलर कंट्रास्ट आप यूज कर मेतन दिला मैं ओपन मोहन डाउट आती मैंने मे स्लाइड देखी कलर कंट्रास्ट तेरुना पुड तेरुने मट की तेरुना हाकि थैंक यू लमाई इलाम स्लाइड अभी यूज कर अलाइनमेंट उदाहरण मम हदर्टमेंटन टाइटल මේ ටයිටල් එක මෙතන මෙන්ෂන් වෙලා තියෙනවා. පස්සේ මේ බොඩි එකේ තියෙනවා කන්ටෙන්ට්ස් වගේ. එතකොට මේ යූසර්ස් ලාගේ ඩීටේල්ස් ටික ඔක්කොම ඒගොල්ලෝ එක තැනක තමයි පෙන්වලා තියෙන්නේ. මේ යූසර්ගේ ඩීටේල්ස් ටික මෙතන පෙන්වලා මේ යූසර්ගේ ඩීටේල්ස් ටික මෙතන වෙනම පෙන්වලා නැහැ. ඒගොල්ලෝ යූසර් ඩීටේල්ස් ටික ඔක්කොම එක තැනක තමයි පෙන්වන්නේ. හරිද? මේ යූසර් ඩීටේල්ස් ටික එක තැනක තමයි පෙන්වලා තියෙන්නේ වෙන ඩිෆරන්ට් එක එක තැන් වල ඒගොල්ලෝ යූසර්ස් ලාගේ ඩීටේල්ස් පෙන්නලා නැහැ. හරිද තමයි. ඒතර මේක අලයින්මන්ට් එකක්. ඒතර උදාහරණයක් ළමයි පොඩ්ඩක් ඉන්නවා පෙන්නනවා බලන්න. පන්සකන් अलाइनमेंट බලන්න මම පෝෂන්ස් තුනක් කඩලා තියෙනවා මේ ඇලයින්මන්ට් එක මම හදන්න පෝෂන්ස් තුනක් කඩලා තියෙනවා එකක් ඇවිල්ලා how to achieve කියන එක හරි මේ how to achieve කියන එකේ මේක ඇවිල්ලා ටොපික් එක මම සෙන්ටර් කරලා තියෙනවා හරි ඊට පස්සේ ඒකට මම ටේබල් එකක් දාලා තියෙනවා ඒ ටේබල් එකෙත් හැම කන්ටෙන්ට් එකක්ම quantity reseller price කියන එක ඊට පස්සේ ස්ටෑන්ඩඩ්
මෙන්න මේ රිබේට් කියන පෝෂන් එකයි earnings කියන පෝෂන් එක ඊට පස්සේ රිබේට් තව පෝෂන් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ earnings කියන එක මේ ඊට පස්සේ මේ values ඔක්කොම මම center කරලා තියෙනවා පස්සේ මේ topics ටික ඔක්කොම center කරලා තමයි තියෙන්නේ but මෙතනදී බලන්න මම is a එක එක content එක content කියලා කියන්නේ ඒ title එක මේ 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 product එක මේ this is all our products okay මේ product එක කොහොමද මම align කරලා තියෙන්නේ center කරලා නැහැ හේතුව මේවා topics products එතන මේ products ටික මම දැන් මේක left alignment කරලා තියෙනවා අපේ monitoring එක අපි බලනකොට මේක අපිට left විදිහට තමයි පෙන්වන්නේ එතකොට මේ left align කරලා තියෙන්නේ ඊට පස්සේ bargains කියන portion එකට මම යනවා bargains කියලා එක මේක තව portion එකක් okay මේ portion එකේදී මම අර ඕගලන්ට කිව්වා වගේ මෙන්න මේක තමයි මගේ content එක picture එක එතකොට ඒ picture එකට කලින් picture එකට පල්ලය මම දාලා තියෙනවා ඒ කියන්නේ මේ 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 bargain කියන එක මම එක portion එකක් විතර කඩලා තියෙන වෙනම හරිද bargain කියන එක එක portion එකක් විතර මම break කරලා තියෙනවා තොර ඒ පෝෂන් එකේදී මම පිච්චර් එකට පල්ලෙයා තමයි දාලා තියෙන්නේ කන්ටෙන්ට් එකකට අදාළව වෙන කිසිම කන්ටෙන්ට් එකක් මේ පෝෂන් එකේ මේ භාගයෙන් කියන පෝෂන් එකේ මම ඇඩ් කරලා නැහැ ජස්ට් මම පිච්චර් එකක් ඇඩිෂනලි ඇඩ් කරලා තියෙනවා පර්සන් කෙනෙක් ස්පීකර් එකක් කියලා කියන්නේ මේක ඇත්තටම ඒ කාලේ යූස් කරපු අනවුන්ස්මන්ට් ටෙක්නික් එකක් ආඩ්වර්ට් එකක් වගේ මොනවාද අනවුන්ස්මන්ට් කරපු හෑන්ඩ් ස්පීකර් එකක් with it's coming with the mic okay මේක දැකලා තියෙනවා ඕගොල්ලෝ ඉංග්‍රීසි මූවිස් බලනවා නම් ඉංග්‍රීසි මූවිස් වල අර පොලිස් කෝප්ස් ලගාව මේ පොලිසිය කට්ටිය ගාව මේව දකින්න පුළුවන් ඕගලන්ට හරිද නම එතකොට මේක bargains කියන portion එකේ මම මේ ටික align කරලා තිනවා මෙන්න මේ content එකට මේ content එක පළලා තමයි මම මේ this alignment එක කරලා තියෙන්නේ ඊට පස්සේ මගේ මේකට අදාළ reporting මේකට අදාළ manager එක details ටික يعني මගේ reporting manager එක details ටික මම මෙතන add කරලා තියෙනවා. ඒතකොට add කරනකොටත් මම එයාගේ details ටික center කරලා තියෙනවා. center කරලා බලන්නේ මේ art මේ මෙතනින් මම hand symbol එකක් වැඩි විදිහට use කරලා තියෙනවා. මෙන්න details ටිකට කතා කරන්න හරි contact කරන්න කියලා හරි. तो लामाई मेकिंग ओगल अंट तेरने में थी अरे आर्ट वर्क के एक अलाइनमेंट के मामा को हम तो कर लेते हैं कि और ना मन तब उदाहरण है ओगल अंट पेन ना मैंने मेक अरे मेक के बालन हू वी आर मेक तो मैं टाइटल लेकर अरे तो ये तो वोड़ा मेथन थी बाला का अंट पुलों ओगल लो मेन पिलर्स ओके दीज आर मेन पिलर्स these two guys ඔයගොල්ලෝ ආර්ට් වර්ක් එකක් හදනකොට ඔයගලන්ට දැනගන්න පුළුවන් pillars කියලා අදහස් කරන්නේ ඒ ඔර්ගනයිසේෂන් එක හදනකොට ආර්ට් වර්ක් එක නැත්නම් මොනාරි එක ප්‍රොඩක්ට් එකක් මම මේ උදාහරණයට තමයි මේක උදාහරණ ප්‍රොඩක්ට් එකකට ගන්නකොට ඒ ප්‍රොඩක්ට් එකේ කන්ටෙන්ට් එක දැන් මිස් සම්පා දැන් මේ ඔර්ගනයිස් දැන් ඔයගොල්ලෝ ඉන්ස්ටිටියුට් එකේ මිස් සම්පා හෙඩ් නා ඒතර එයාව ફોકસ කරලා එයාගේ මොනාරි කන්ටෙන්ට් එකක් අපි මෙතන මේ වගේ දානවා මිස්කි පින්තුවේ දාලා ඊට පස්සේ එයාවගෙන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා නම් මෙතනදී තමයි එයා තමයි මේන් පිලර්. ඒතකොට එයාව අපි ලොකුවට තමයි එයාව අර එයා තමයි හෙඩ්. එයා තමයි වැදගත්. එයා තමයි ලොකු එක්කෙනා. ඒ විදිහට එයාව අපි මෙතනදී හයිලයිට් කරලා පෙන්නනවා ලොකු එක්කෙනෙක් විදිහට. කියන්නේ ඉමේජ් එකයි එයාගේ කන්ටෙන්ට් එකයි ලොකුවට පෙන්නනවා. ඒක මෙයා එක පිලර් එකක් වගේ. ඒ විදිහට තමයි මේකත් කරන්නේ. මේ දෙන්න ඒ පිලර්ස් වලට සපෝට් කරන සබ් පිලර්ස්. ඒතකොට ඒ සබ් පිලර්ස් මම ඩෙන්ටිෆයි ඉන්ඩිකේට් කරලා තියෙන්නේ පොඩියට. එතන ඒගොල්ලෝ මේ දෙන්න මෙතන අවශ්‍යයි තමයි. නමුත් ඒගොල්ලෝ සබ් පිලර්ස් ඉන්න මම ඒගොල්ලන් පොඩියට මෙන්ෂන් කරලා තියෙනවා. හරිද නම? ඒතකොට මේකත් මම හදලා තියෙන්නේ එක అలයින්මන්ට් එකක්. මේ දෙන්න එක అలයින්මන්ට් එකක් මේ දෙන්න තව అలයින්මන්ට් එකක්. පත්ලමයි තේරුණානේ అలයින්මන්ට් කියන්නේ ඔයගලට. Okay right. Then we are going to the next slide. Repetition. හරි. දැන් මෙතන ඉමේජස් දෙකක් තියෙනවා ළමයි. මොනවද ඔයගලන්ට මේ දැක්කම
ඔගලන්ට රිපීට් වෙලා තියෙන මොනවද කියන්න බලන්න පින්තූර දෙකක් තියෙනවා හරිද මේ පින්තූර දෙක දැක්කම ඔගලන්ට මොකද්ද මේ පින්තූරෙන් එකම දේ රිපීට් කරලා තියෙනවා මොකද්ද රිපීට් වෙලා තියෙන සිම්බල් එක හරි මොන හරි අයිකන් එක මොකද්ද කැම කැම සෝරි කැම තමයි ඔබ්ජෙක්ට් එක බට් ඒ මොනවාද කැම එක පීසා අනිත් එකේ දැන් එතකොට ළමයි අපිට මේකින් එක දෙයක් යම් කිසි දෙයක් අපිට තේරෙනවානේ එතකොට මේ ඇඩ් එක මෙන්න මේ මගේ කර්සර් එක තියෙන ඇඩ් ඉමේජ් එකකින් අදහස් කරන්නේ මොනවද පීසා සම්බන්ධ මාකටිං ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නේද පීසා සම්බන්ධ ආර්ට් වර්ක් එකක් පීසා සම්බන්ධ ආර්ට් වර්ක් එකක් එතකොට මේ පින්තූරේ මොනවද වෙන්නේ එග් බිත්තර ඔම්ලට් ඔම්ලට් එග් ෆ්‍රයි එකක් තමයි මෙතන මේ පිච් එකේ ඉමේජ් එක එතකොට ළමයි අපිට එකම දේ රිපීට් වෙන්න අපිට මොනවද අපිට තේරෙන්නේ මේක ඇවිල්ලා මේක තමයි එතකොට මේ පීසා අයිකන්ස් ටික රිපීට් වෙන්න අපිට සිම්බල් එකේ එතකොට මේ අයිකන්ස් ටික තියෙන්න අපිට දැනෙන්නේ මේක පීසා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි නේද නිකන් මේ පීසා අයිකන්ස් ටික නැතුව පීසා මේකින් පාටි කියලා තිබ්බට ළමයි එතකොට අපිට තේරෙන්නේ නැහැනේ ඕවා මොනවද කියලා හරිද ඔකේ එතකොට මේ x fry කරලා තිබ්බත් අපිට දැනෙන මේ කන්ටෙන්ට් එක මේක egg fry කරලා තමයි තියෙන්නේ මේකට උදාහරණයක් පොඩ්ඩක් ඉන්න මම පෙන්වන්නම් මෙතන ළමයි බලන්න මොනවාද රිපීට් වෙලා තියෙන්නේ මේ කන්ටෙන්ට් එක හොඳට බලන්න අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න එක දෙයක් රිපීට් වෙලා තියෙනවා සැරින් මොකද්ද ඒ මොන් ආලමයේ මොන් හරි ඕකේ මුහුණු තමයි එකම දේ රිපීට් වෙලා තියෙන්නේ මෙතන. එතකොට මේකින් අපිට මොනවද අදහස් කරන්නේ? මේක දැන් මේක එක මිනිස්සෙක් නේද? මේක එක මුහුණක්. අපිට මුහුණක් කියලා කියන්නත් බෑ. මිනිස්සෙක්, human කෙනෙක්. මේක අපි ගන්නේ human. හරි. මේ human ඇතුලේ තව human කෙනෙක් ඉන්නවා. මේ black color එක. හරිද? මේ තව human කෙනෙක්. එයා ඇතුලේ තව human කෙනෙක් ඉන්නවා. එයාගේ ඇතුලේ තව human කෙනෙක් ඉන්නවා. Finally තව human කෙනෙක් ඉන්නවා. එතකොට මේක වෙන්නේ මොනවාද? මේකේ concept එක වෙන්නේ. දැන් මේ marketing concept එක වෙන්නේ මිනිස්සෙක් ඇතුළත තවත් මිනිස්සෙක් ඉන්න පුළුවන්. මනසක් ඇතුළත තව මනසක්. මිනිස්සෙක් කියලා කියන්නේ සාමාන්‍ය මනසක් නෙ ළමයි. එතකොට ඒ තමයි මනසක් ඇතුළත තව මනසක්. This kind of a move. හරිද? A sample එකක්. දැන් මම ඔයගලන්ට කලින් පොඩ්ඩක් ඉන්න කලින් ටොපික්ස් කරා කලර් කන්ට්‍රාස්ට් කියන එක. හරිද? ඒකට මම ඔයගලන්ට තව උදාහරණයක් පෙන්වනවා කලර් කන්ට්‍රාස්ට් එකට. කලර් කන්ට්‍රාස්ට් එකට උදාහරණයක්. හරි. දැන් මේක බලන්න සෙන්ටර් එක බොඩි එක බොඩි එක නේ වටේ මේක මේ just image එකක් හරිද මේ image එකෙන් ඔයාට තේරෙනවා ඇති මේ white මේ not white මේ background එකේ මේ object එකට surrounding use කරලා තියෙන color එක light colors හරි but මේ content එකට use කරලා තියෙන්නේ තනිකරම dark colors හේතුව මේ dark colors වලින් ඒගොල්ලෝ identify කරන්නේ butterflies නේද ළමයි මේ butterflies තමයි මෙතන ඒගොල්ලෝ identify කරලා තියෙන්නේ සාමාන්‍ය butterflies ගත්තාම white color butterflies ඉන්නවා
බට් ඔගොල්ලෝ දැකලා ඇති dark colors තියෙන කට්ටියත් ඉන්නවා. ඒතකොට ඒගොල්ලන් වගේ කට්ටිය සිම්බල් කරන්න තමයි මේ image එකේදී butterflies ලට ඒගොල්ලෝ dark colors use කරලා background එක තනි කරම use කරලා තියෙන්නේ light blue color එකක්. දැන් මෙතන ඒගොල්ලෝ මේ image එකේ මේ butterflies ගත්තම use කරලා තියෙන colors ඔක්කොම dark colors නේ. තව ඉමේජ් එකක් තියෙනවා මෙන්න මේක. දැන් මේ බලන්න මේ ලේඩි, හරිද? මේ ලේඩි යූස් කරලා මේ මේ ඇඳලා තියෙන්නේ black color dress එකක්. But එයාගේ shoes මේ boots pink colors. black එකට black එකක් ඇඳලා එයා pink එකක් ඇඳලා දෙනකොට අපේ ඇහැ කෙලින්ම ඇදලා යන්නේ pink color එකට. හේතුව මෙතන ඩලි කලර් එකක් තියෙනවා, ඩල් කලර් එකක්. බට් මේවා ආයි කැචින් කලර්ස්. එයාගේ අම්බ්‍රෙල් එකක් pink. එයා බෙල්ලේ දාලා තියෙන ෂෝල් එක, හරි, ස්කාෆ් එක හරි, ඒකත් pink colors. බට් එයාගේ බෑක්ග්‍රවුන්ඩ් එක බලන්න. ඒක යූස් කරලා තින්නේ light colors. පළය මේක sun reflection එක. බට් මේ sun reflection එක මෙතන තියෙන්නේ. බට් මේක black color stones. මේවා grey color stones වල තමයි use කරලා තියෙන්නේ. මේවා කොම off white මේවා off grey විදිහට තමයි ඒගොල්ලෝ use කරන්නේ. But අපිට මෙතන human ගේ මේ පුද්ගලයාගේ මේ පුද්ගලයා this human කෙලින්ම එයා එතන human කෙනෙක් ඉන්නවා කියලා symbol කරන්න තමයි මෙන්න මේ shoes, umbrella, sorry boots, shoes, මේ boots, umbrella and scarf use කරලා තියෙන්නේ. හරිද ළමයි? नेक्स्ट एक कट आपकी अलाइनमेंट अलाइनमेंट के लिए उदाहरण है मंगर ओगलैंड की अलाइनमेंट का मंग अलाइनमेंट के दी आप इटा यूज कराने को ना मिलता है हेडिंग ने का इधर आप यूज कराने को ना हेडिंग हरी टाइटल हरी एक एक अलाइनमेंट के लिए एक दिया मैंने मेरे लिए ඊට පස්සේ ඒකේ සබ් හෙඩින් එක හරි සබ් ටයිටල් එක මෙතන මෙන්ෂන් වෙලා තියෙනවා හරි ඊට පස්සේ අයිකන් ස්ටික ඒ කියන්නේ අවශ්‍ය කන්ටෙන්ට් එක මෙතන මෙන්ෂන් වෙලා තියෙනවා ඊට එහා කියන්නේ ලෙෆ්ට් සයිඩ් එකේ මෙන්ෂන් වෙලා තියෙනවා ටෙක්ස්චර් එක ෆුටේ එකක් යූස් කරලා තියෙනවා සෝස් එක මෙන්ෂන් කරලා මෙතන මේක එක అలයින්මන්ට් එකක් ආර්ට් වර්ක් ඩිසයින් එක ඔයාට ඕන මේ ටයිටල් එක මේ පැත්තට ඇදලා දාන්න. හෙඩින් එක ඔයාට ලෙෆ්ට් සයිඩ් කරන්නත් පුළුවන්, රයිට් සයිඩ් ලෙෆ්ට් అలයින්මන්ට් කරන්න පුළුවන්, රයිට් అలයින්මන්ට් කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාට සෙන්ටර් කරන්නත් පුළුවන්. සෝෂල් මීඩියා එන්ටර්ප්‍රිනර් මේ ටයිටල් එක උනත් ඔයාට ලයික් වයිස් ලෙෆ්ට්, රයිට්, සෙන්ටර් ඔප්ෂන් තුනම තියෙනවා. බට් ඔයා තමයි ඩිසයිඩ් කරන්න ඕනේ. ආර්ට් වර්ක් එක හදන එකේනා තමයි ඩිසයිඩ් කරන්න ඕනේ. කොතනටද දැම්මොත් මේක ගැළපෙන්නේ. හරිද? උතන්ට දැම්මොත් මේක ගැළපෙන්නේ කියන එක පැහැදිලිවම ඔයා තමයි තේරුම් කරගන්න ඕනේ. ඕකේ බස් චිල්ඩ්‍රන්ස්. හරි. කන්ටෙන්ට් එකත් ඒ විදිහට තමයි ඩිසයිඩ් කරන්නේ. කන්ටෙන්ට් එක වඩ ඕනේ මේ ඉමේජ් එක පල්ලයට දාන්න පුළුවන්. නැත්නම් ඉමේජ් එකේ කැපැසිටි කියන්නේ සයිස් එක. මෙතන ෆිට වෙනවා නා ෆිට වෙනවා යන පස්සේ වඩ ඩිසයිඩ් කරන්න පුළුවන් ඉමේජ් එක එන්ලාර්ජ් කරනවාද නැත්නම් මේ සයිස් එක අඩු කරනවාද සයිස් එක වැඩි කරනවාද සයිස් එක අඩු කරනවා නම් කන්ටෙන්ට් එක දාන්න පුළුවන් වැඩි කරනවා නම් කන්ටෙන්ට් එක පොඩ්ඩක් දාන්න ඕනේ you have to design when you are starting to do a design work or art work හරිද repetition repetition වලට මම උදාහරණයක් දෙන්නම් හරි ළඟට proximity දැනට මේ වෙනතෙක් කරපු ස්ලයිඩ් වල ඕගොල්ලෝ මට ඩවුට් නැහැ කියලා කිව්වා. දැන් ඒ වගේම තමයි ඉස්සරහට තියෙන ස්ලයිඩ් එක ඩවුට් නැති වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොනාරි ඩවුට් එකක් තිබ්බොත් මම කියලා දෙන එකේ පැහැදිලි නැත්තම් කියන්න ළමයි. මම ආපහු ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. හරි. proximity. proximity කිව්වම ළමයි මොනවද අදහස් කරේ අපිට? more space around the elements draws the eye towards them. හරිද? දැන් මේකේ බලන්න මේ ඉමේජ් එක මේ එක්සැම්පල්ස් ටික ගත්තම ළමයි අපිට තේරෙනවා
බර්ගර් එකක් තමයි බර්ගර් රෙසිපි මේ බර්ගර් එකක් මෙතන තියෙනවා ඒක උඩ නයිෆ් එකක් තියෙනවා එතකොට මේ එලිමන්ට් එක this is the element මේ එලිමන්ට් එක වටේ ඒගොල්ලෝ ෆ්‍රී කියලා කියනවා කියන්නේ ෆ්‍රී කියලා දෙනා කියලා අදහස් කරන්නේ කිසිම එක ඉමේජ් මේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා නමුත් ඊට ඇඩිෂනලි මේ බර්ගර් එක ගාව ඒගොල්ලෝ කිසිම එලිමන්ට් එකක් ඇඩිෂනල් එලිමන්ට් එකක් මෙන්ෂන් කරලා නැහැ හරිද ඒතොර ටයිටල් එක top 10 burger recipes කියලා mention කරලා තියෙනවා ඊපස්සේ content එකේ ගොල මෙතන හරියටම image එක ගාව they have mentioned it ඊට අමතර browse recipes කියන එක footer එකේ සහ footer එකේ use කරලා තියෙනවා ඊට අමතර footer එකේ තව additional photo by photographer ගේ name එක mention කරලා තියෙනවා දැන් මේ image එක බලන්න ඊට අමතර මෙතන තව image එකක් තියෙනවා මේ ඉමේජස් දෙකේ ඩිෆරන්සියේෂන් එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි. ඩිෆරන්සියේෂන් එක තමයි. දැන් මේ ෆස්ට් ඉමේජ් එකේ top 10 බර්ගර් රෙසිපිස් කියන එක සෙන්ටර් අලයින් සෙන්ටර් වෙලා තියෙනවා. But when it comes to the second slide, it has been mentioned left align. වම් අත පැත්ත. left align තමයි වෙලා තියෙන්නේ. කන්ටෙන්ට් එක ඒගොල්ලෝ ෆස්ට් පික්චර් එකේ ෆස්ට් පික්චර් එකේ කන්ටෙන්ට් එක තියෙන්නේ ලෙෆ්ට් සයිඩ් not close to the topic not close to the heading නා heading එකට ලඟ වෙලා නැහැ there is a gap between the heading and the content but when you come to the second image මේ images දෙක يعني මේ heading එකයි මේ content එකයි අතර gap එක පොඩි හේතු අපිට මේකෙන් ඒගොල්ලෝ පෙන්නනවා කන්ටෙන්ට් එක සහ හෙඩින් එක ටූ මේ මොනවාද කන්ටෙන්ට් එකට මේ දෙක විවිධාකාරයි කියන්නේ කන්ටෙන්ට් එක අපිට විවිධාකාරව මෙන්ෂන් කරන්න පුළුවන් කියන එක බ්‍රවුස් රෙසිපිස් කියන එකත් අපිට ඕන කන්ටෙන්ට් එක බලලා මෙන්ෂන් කරන්න පුළුවන් දැන් මේ ඉමේජ් ෆොටෝග්‍රාෆර් කියන එක අපිට ලෙෆ්ට් සයිඩ් රයිට් සයිඩ් නැත්නම් මේ විදිහට මෙන්ෂන් කරන්න තේරුණාද ළමයි ඔයගලන්ට මේ ඉමේජස් දෙකෙන් අපිට මේ එලිමන්ට් එක ඒගොල්ලෝ ෆ්‍රී කරලා තියෙනවා හරිද they have given free spaces there's no any addition මේ additional element එකක් මේගොල්ලෝ ඇඩ් කරලා නැහැ just content අපිට ඕන නම් rearrange කරන්න පුළුවන් කැමති විදිහකට කියන්නේ මේ එලිමන්ට් එක අපිට ෆ්‍රී කරන්න මේ එලිමන්ට් එක උඩ කිසිම දෙයක් එලිමන්ට් මීන්ස් මිස් ඔබ්ජෙක්ට් එක උඩ ඒගොල්ලෝ කිසිම දෙයක් මෙන්ෂන් නොවෙන විදියට තමයි ඒගොල්ලෝ ඉමේජ් එක හැමේ ආර්ට් වර්ක් එක හදලා තියෙන්නේ එනි ඩවුට්ස් ළමයි නැහැ නේද නෝ සර් නෝ සර් ओके राइट लामा ये ना मैं नेक्स्ट स्लाइड देख रहा हूँ वाइट स्पेस जब ये वाइट स्पेस क्यों हुआ माँ वाइट स्पेस से किं आधार कराने मोना दन और एरिया का अरे द एरिया का द वाइट स्पेस इस द एरिया बिटवीन डिजाइन एलिमेंट्स मैंने मेरे बताया डिजाइन एलिमेंट्स के ना आधार कराने ये डिजाइन ने कि मेरे बताया एलिमेंट्स एलिमेंट्स के ना මේ කරන්නේ මෙයාව තමයි අපි මේන්ලි ફોકસ කරන්නේ. හරිද? It is also the space within individual design elements. දැන් මේ බලන්න මේ element එක මේ element එක අතර gap එකක් තියෙනවා. එයා ලඟ වෙලා නැහැ. මෙන්න මේ element දෙක එක ළඟ නැහැ. There is a gap. Toothbrush එකක් තියෙනවා. මේ toothbrush එකේ cover එක තියෙනවා මෙතන. මේ toothpaste එකක් තියෙනවා. හරිද? එතකොට මේ එලිමන්ට්ස් තුන අතර ගැප් එකක් තියෙනවා. හරිද? එතකොට තමයි අපිට ක්ලියර්ලි තේරෙන්නේ මේ එලි මේකින් අදහස් කරන්නේ මේක. මේ ඔක්කොම එකට දාලා තිබ්බොත් නිකන් කොත්තුවක්. කොත්තුවේ මොන මොනවද තියෙන්නේ කියලා අපිට කාටවත් දන්නේ නැහැ. කැරට් තියෙනවද, බෝචි තියෙනවද, ලින්ක්ස් කිනාද අපි දන්නේ නැහැ. ඒ වුණත් ඒක සෙපරේට්ලි හදන එක තමයි ඒක ෆුඩ් එකක්. හරිද? මම ඒක සෑම්පල් එකක් විතර ගත්ත ළමයි. මෙතන එලිමන්ට් එක අපේ ඇඩ්වර්ටයිස්මන්ට් වලදී එලිමන්ට් එක තමයි මේන් ફોકસ එක. එතන එලිමන්ට් එක අතර එක එලිමන්ට් එකයි අනිත් එලිමන්ට් එක අතර ස්පේස් ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ වයිට් ස්පේස් එකක් තියෙනවා කියන එක තමයි අදහස් කරන්නේ. හරිද?
ඒවගේම තමයි මේ වර්ඩින්ස් අතරත් තියෙන්න ඕනේ ගැප් එකක්. නිකම් මේක එකලඟ තිබ්බම එයාට මේ වචන දෙක මේ සෙන්ටෙන්ස් එකයි මේ සෙන්ටෙන්ස් එකයි මේ ලයින් එකයි මේ ලයින් එකයි එකලඟ තිබ්බොත් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හරිද ළමයි? ඔකේ. අපි ඒකට එක උදාහරණයක් බලමු. Just a sample da. Then make an element එක. මේ element එක වටේ එයා අර C wave එකක් නිකන් කඩාගෙන එනවා වගේ තමයි මේ ship එක පෙන්වලා තියෙන්නේ. නමුත් මේ ship එක shark. මේ මොනවාද? Fish කෙනෙක් එයා inherit කරලා තියෙනවා. Inherit කියලා කියන්නේ එයා ඒක ship එක එයා මොනවාද? Artwork එක දෙන්නේ මේ anime design කරපු එක කෙනා එයා ship එක equal කරලා තිනා fish එකක් විදියට not actually ship this is a submarine okay submarine එකක් එයා equal කරලා තිනා fish කෙනෙක් හේතුව submarine එකට පුළුවන් වතුර යටින් යන්න ඒක තමයි එයා මෙතන මේ object එකක් විදියට use කරලා තින්නේ under the sea he can be travel එතන මේ element එක වටේ එයා free spaces තියලා තිනවා බලන්න මෙන්න මෙතන free spaces okay මෙතනත් free spaces තියෙනවා right ඊට පස්සේ මේ බලන්න space objectives මේ spaceman කෙනෙක් හරිද ඒතකොට ඒ spaceman වටේ එයා use කරලා තියෙනවා space objectives but ඒ හැම එකක්ම පොඩි symbols elements ටික පොඩි කරලා මෙයාව මේ element එක spaceman element කියන එක enlarge කරලා තමයි පෙන්වලා තියෙන්නේ ඔකේ ओके ළමයි මේව සමහරක් කාලාට මේව කිනම් හරි එක ආර්ට් වර්ක් එකකට දැම්මම මේක ඩිස්ටර්බන්ස් වගේ. හරිද? ඩිස්ටර්බන්ස් කියලා කියන්නේ මේක ඇවිල්ලා හේතුව අර ඔබ්ජෙක්ට් එක වැඩිපුරම පෙන්වන්නේ නැහැ මෙයාගේ. මේන්නේ පෙන්වන්නේ මේක වටේ අර ඩාර්ක් කලර්ස් ටිකක් තියෙනවා. අයි කන්ට්‍රාස්ට් එක ඇදිලා යන මේ ඇදිලා යනවා. නමුත් මේව ඩිස්ටර්බන්ස් සිනාරියෝ එකකටත් යනවා සම්ටයිම්ස්. ඔකේ. ඊළඟ ටොපික් එක ළමයි අපිට තියෙන්නේ ටෙක්ස්චර් ඇන් ස්ටයිල්. ටෙක්ස්චර් ඇන් ස්ටයිල් ගත්තම මේකේ විසිටින් කාඩ් මේකේ උදාහරණයක් මම අරන් දෙන්නේ විසිටින් කාඩ් එකක් හරිද? දැන් මේ විසිටින් කාඩ් එකේ බිෆෝ ඇන් ආෆ්ටර් කියලා තියෙනවා. සාමාන්‍ය විසිටින් කාඩ් එකේක ළමයි අපිට පෙන්වන්න ඕනේ මේන්ලි පුද්ගලයාගේ නමයි ආයතනයයි ඩෙසිග්නේෂන් එකයි කන්ටැක්ට් නම්බර් එකයි තමයි. picture එක අපිට දාන්න පුළුවන් picture එක දාලා මේ එයාගේ නම email address එක contents ටික පොඩියට පෙන්වුවාම අපිට කිසිම දෙයක් පැහැදිලි වෙන්නේ නැහැ ඒක පැහැදිලි වෙන්නේ නැහැ කියලා කියන්නේ අර zoom කරන අනිච්චයක් වගේ තියෙන තමයි බලන්නේ but අපි ඒ texture එකයි style ඒ texture එක enlarge කරලා පෙන්වුවා නම් මේ විදියට enlarge කරලා පෙන්වුවාම ඒකින් අපිට identify වෙනවා මෙන්න මෙයා තමයි මේ පුද්ගලයා. ඊට පස්සේ අර embed address එකද email address එක mobile number එකක්ද පොඩියට medium size font එකෙන් අපිට පෙන්වන්න පුළුවන්. ඕන අපිට මේ එයාගේ name එකට මෙතන පෙන්වෝ බලන්න style එකක් add කරලා තියෙනවා. text එකක් දාලා style එකකුත් add කරලා තියෙනවා. හරිද ළමයි? ඒක තමයි main key pillars of artwork වල contents ටික. හරිද? building blocks of visual hierarchy. අපි ඊළඟට යන්නේ page layout techniques. හරිද? page layout techniques. The page layout or page composition is the process of placing and arranging and rearranging the text and graphics on the page. A good composition is one that was not only pleasing to look at but it will also effectively convey the message of the text and graphics for the intended audience. Page layout එකක් කියලා අදහස් කරන්නේ
අපි ඒ composition කියන්නේ composition is the process of placing ඒ අර elements ටික place කරන method එක හරිද and arranging and rearranging ඒව අපිට arrange කරන්න පුළුවන් rearrange කරන්න ඒක graphic එකක් හරි දැන් උදාහරණයකට මම ඔය පෙන්නන්න මේ අම use කරන tool එක photoshop හරිද ඒකට මේක එක එක උදාහරණයක් एलिमेंट मैं सिलेक्ट मट मूव करूगेदर्नोवेट एलिमेंट मूव कल अरेंज ओके जस्ट एग्जांपल मे ग्राफिक एंड टेक्स्ट मेक टेक्स्ट මේක ග්‍රැෆික් එක හරිද? ඒක අපි එහෙට මෙහෙට අපි කැමති විදියට නේ අර කන්ටෙන්ට් එක තේරෙන විදියට අපි අලයින් කරොත් ඒ page එක හොඳ attractive page එකක් වෙනවා finally හරිද? A good composition is one that was only placing දැන් අපි හරියටම alignment එක කරාම ඒ message එක අපිට convey වෙනවා उदाहरण मे अलाइनमेंट मे ऑटोमेटिक कंटेंट अलाइनमेंट पिक्चर्स प्लेस मे मेसेज गांड कन्वेट मेकिंग मेक तम मेसेज टेक्स्ट वेलिंग हर ग्राफिक्स वेलिंग हर कन्वे वेलिंग टेक्स्ट वेलिंग हर ग्राफिक्स वेलिंग हर देखे में कन्वे कराने को बात देयर आर सम सर्टेन राइट एंड ट्रू एलिमेंट्स ऑफ पेज कंपोजिशन दैट कैन बी हेल्प एंश्योर सक्सेसफुल लेआउट हर द इट कैन बी एबल टू नोटिस दैट दिस पेज कंपोजिशन टिप्स दैट आर क्लोजली टाइड टू प्रिंसिपल्स ऑफ द डिजाइन कैन मे compositions are my tips are closely tied to principle of the design lamai ogalante metana mona hari doubt ekak tiyenawada me portion eke any doubts lamai no sir stand no okay right then we are good to go for the next slide are ara typography kiyala man objection ekak me katha karane da earlier man eka passe katha karannam kiyala anne eka thamai meka hari typography was the art and technique of the arranging type that to make written language in language legible readable and appealing when displayed දැන් අපි යම් කිසි දෙයක් ටයිප් කරාම ඒක අපිට කියවන්න පුළුවන් විදියට වෙන්නත් ඕනේ නැත්තම් ඒ ටයිප් කරපු එකෙන් කිසිම තේරුමක් නැහැ ළමයි අතරම හරි මෙතන guide to typography කියන එක and rules and terms and such එතන මේ ඔක්කොම අපිට කියවන්න පුළුවන්නේ ඒ කියවන්න පුළුවන් විදියටත් ඒ වචන ටික අපිට arrange කරන්න ඕනේ The arrangement of type will involve selecting the typefaces, point sizes, line lengths, line spacing. Line spacing කියලා අදහස් කරන්නේ මෙන්න මේ වචන දෙක අතර තියෙන gap එක. Point size කියලා කියන්නේ ඒගොල්ලෝ size වචනේ කියන්නේ අපි type කරපු content එකේ size එක. Typefaces කියලා අදහස් කරන්නේ font Ebrima, Arial, Caliber अने ये वाके वचन हरे द length इकाने length का अभी type कर type कर वचने length का तो मैं आदास कराने and letter spacing मैं letters अतर तीनों space का तभी ने design कराना पुल्बो and adjusting the space between pairs of letters then बालान ने मिन्ने मैं guide to किएने के guide एक एक size का टू एक ඊට වඩා පොඩි කරලා තියෙනවා මෙතන හේතුව ආයි කැචින් පර්පස් එකක් සා ඒකින් අදහස් අර එකම සයිස් එක යන්නේ නැතුව ඒක ඩිෆරන්ට් සයිස් එකට ඒක හදලා තියෙනවා
okay, space, letter spacing, adjusting the space between the pairs of letters also. This will also apply to the style arrangements and appearance of the letters. May arrangement take up it. This will also apply to the style වලට දාන්න පුළුවන් arrangement එකට use කරන්න පුළුවන් appearance කියලා සාමාන්‍ය tenuminut අපිට අදහස් කරන්න පුළුවන් letters මේවා අපිට add කරන්න පුළුවන් numbers වලට දාන්න පුළුවන් symbols වලට දාන්න පුළුවන් that created by the process ඒ කියන්නේ ඒව create කරන්නේ අපි artwork එක design කරන අතරතුරම තමයි आर्टवर्क डिजाइन कर लेरुनाएं पास से आपिट वेनास्करण फाइनल आउटकम प्रिंट कराएं पास से आपिट वेनास्करण प्रिंट करण का आपिट ओन मध्य चेंजेस एड करण वे द टाइप डिजाइन इज अ क्लोजली इज अ क्राफ्ट एक कलावा सम टाइम इट कैन बी कंसिडर्ड एज अ पार्ट ऑफ द टाइपोग्राफी सामान्य एक क्राफ्ट कलाव में වචන ඩිසයින් කරන එකේ පාර්ට් එකක්. ඒක ඒකත් එක්කම පාර්ට් එකක් විදිහට අපිට කන්සිඩර් කරන්න පුළුවන්. Most of the typographers do not design the typefaces and sometimes of the type designs do not consider themselves as a typographers. The typography will also be used as an ornamental and decorative device unrelated to the communication of information. टाइपोग्राफी डिजाइन करना कट्टी एगोल प्रोफेशनल कट्टी एगोलो एचर फोकस करना फोकस करना फोकस करो डिजाइन कंटेंट मत तम एगोल डिजाइन कराने मेवा कंटेंट एनवाम एगोल डिजाइन कराने अर्थ उदाहरण बलम मेन मे मेतन डिस्नी एनिमेटेड कार्टून वगे कार्टून फॉन्ट वगे यूज कर लगे डेल की लगी परिगण कंप्यूटर का एक डिजाइन कर लीन निकांगार आईसी कंप्यूटर का मतलब मैं मना दे कंप्यूटर आईसी कनेक्टेड नहीं किया था मैं कूल ले मैं सबवे तो मैं सबवे के ऐसे का मैं तो नहीं पतंगा ना खुलवा मैं तो नहीं स्टार्ट इधर पास से वे के वाई ये का मैं तो नहीं स्टार्ट ए भी दिया था कोका कोला का तम दानी करना एक इंग्लिश वाले थी ना मैं वेल अकुरु किया ला मैं तो देखा राइटिंग प्रोसेस है वो लोग नॉर्मल लेने में फ़ॉन्ट का वाकिंग है ये वा अकुरु एक बट संबंध वेला जब मैं ओ एक ऐसी का या तो संबंध संबंध है चेंज का थी ना ये विधि मैं फ़ॉन्ट मैं टाइपोग्राफी यूज़ कर लेती ना टेक्निक्स हर दल में तो वो अपिता मैं अपिटा මේ ටයිපෝග්‍රැෆි අපිට ඕන නම් ටයිප් කරන්න පුළුවන් නැත්නම් අපිට ඕන් වේද ඩිසයින් කරන්නත් පුළුවන් අපිට තමයි හරිද any doubts in this topic ඔයගලන්ට නෝජේ නෝ ඕකේ එහෙනම් ළමයි අපිට තියෙන්නේ ඊළඟ තව එක ස්ලයිඩ් එකයි ඒ ස්ලයිඩ් එකෙන් පස්සේ අපි කෙලින්ම යන්නේ ප්‍රැක්ටිකල් වලට මෙතන මම මේ ස්ලයිඩ් එකෙන් මෙන්ෂන් කරලා තියෙන්නේ උදාහරණ ග්‍රැෆික් ඩිසයින් ටූල්ස් වලට උදාහරණ මේකින් අපි කතා අද ටොපික් අපි කතා කරන්න යන්නේ කැන්වාගෙන ටූල් එක. ඩිෆරන්ට් ටයිප්ස් ටූල් තියෙනවා. ඇඩෝබි ෆොටෝෂොප් තියෙනවා, ස්කෙච් තියෙනවා, ඉලස්ට්‍රේටර් තියෙනවා, කැන්වා තියෙනවා, කොරල් ඩ්‍රෝ ග්‍රැෆික්ස් තියෙනවා, GIMP තියෙනවා, ඇඩෝබි ඉන්ඩිසයින් තියෙනවා. ඕගොල්ලෝ කැන්වා ඉගෙන ගත්තයින් පස්සේ දැන් ඕගොල්ලෝ ඕගොල්ලන්ට උනන්දුවක් අනිවාර්යෙන් තියෙනවා. ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්න උනන්දුවක් තියෙනවා. තව උනන්දුව වැඩි කරන්න ඕන. මේ කිනම්ම එක ටූල් එකේ මේගොල්ලෝ ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්නේ. Canva tool එකකින් professional වෙන්න පුළුවන් නැත්නම් sketch photoshop ai likewise ඔයගලන්ට ඒ ඒකින් professional වෙලා ඔයගලන්ගේ career එක ඔයගලන්ට growth කරගන්න පුළුවන් ඕකේ ළමයි එහෙනම් අපි දැන් කෙලින්ම practical වලට බහින්න යන්නේ practical වල බහිනකොට මම මේ tools වල තියෙන ටික explain කරන්න මේකින් මොන මොනවාද වෙන්නේ කියලා ඊට කලින්
ඔයාලන්ට කිසිම ඩවුට් එකක් නැහැ කියලා ඔයගොල්ලෝ කිව්වා. මොන හරි කාට හරි ළමයෙක්ට ඩවුට් එකක් තියෙනවා නම් පොඩ්ඩක් මට කියන්න. ඔව් ළමයා. මේ සොෆ්ට්වෙයාර් වලට වඩා වෙන සොෆ්ට්වෙයාර් එකක් තියෙනවද මේ ග්‍රැෆික් ඩිසයිනින් වලට? ග්‍රැෆික් ඩිසයිනින් වලට ළමයා සොෆ්ට්වෙයාර්ස් ගොඩක් තියෙනවා. මම මෙතන යූස් කරලා තියෙන්නේ වැඩිපුරම වර්තමානයේ යූස් වෙන සොෆ්ට්වෙයාර්ස් ටික විතරයි. අර දරමයා තේරුණාද උත්තරේ? ඔයාලට උත්තරේ හම්බුණාද? තේරුණා. තේරුණනේ? අද සර් අපිට ෆොටෝෂොප් වලින්ද කරන්නේ? නෑ නෑ ළමයා, කැන්වා කරන්නේ අපි. මම මේ ටූල්ස් ටිකක් විතරයි පෙන්වන්නේ. හරිද? කැන්වා තමයි කරන්නේ අපි මේන්ලි. හේතුව කැන්වා ඉස් ෆ්‍රී ටූල්. අනිත් එක ඒක ඕගලන්ට ලේසි. ඉට් වොස් ඒ ඊසි ටූල්. එහෙනම් අපි කැන්වා වලින් කරන්නේ ළමයි. හරිද? මම අර ඕගලන්ට උදාහරණ කිව්වේ අපි කැන්වා යූස් කරන කැන්වා වලට අමතරව මේ තව ටූල්ස් උත් තියෙනවා. ඒකට තමයි මේ උදාහරණ ස්ලයිඩ් එක මම දැම්මේ ඔයගලන්ට. සර්? ඔව්. මෙතනින් ලෝකේ වැඩිපුරම යූස් කරන ටූල් එක මොකද්ද? ඒක ඩිපෙන්ඩ් ඔන් ද මේ ඩිසයිනර් පුතා. දැන් ඩිසයිනර් මොනවාද වැඩිපුරම ප්‍රොෆෙෂනල් වෙන්නේ? එයා ඒ ටූල් එක තමයි යූස් කරන්නේ. දැන් මම කැන්වා යූස් කරනවා, ඒ වගේම ෆොටෝෂොප් උත් යූස් කරනවා. සර් පික්සල් කියන්නේ මේ ග්‍රැෆික් ඩිසයිනින් සොෆ්ට්වෙයාර් එකක්ද? ඔව් පුතා. හරි, මම එහෙනම් දැන් ප්‍රැක්ටිකල් වලට යනවා. මේ ස්ලයිඩ් එක මම මිස් එක ෂෙයා කරන්නම්. හරිද? මිස් ඕගලන්ට ෂෙයා කරයි ස්ලයිඩ් එක. ඔකේ, let's go for the practical. මම ඔල්රෙඩි ලොග් වෙලා ඉන්නේ. one second I'll sign out. දැන් ඔයගොල්ලෝ කැන් වෙබ්සයිට් එකට ගියාම ඔයගලන්ට පෙන්වන්නේ ඉනිෂියලි මෙන්න මේ වගේ ෆ්‍රන්ට් එන්ඩ් වෙබ් පේජ් එකක්. හරිද? ඊතර මෙතන ළමයි අපිට ඔප්ෂන්ස් තියෙනවා. මුලින්ම අපි ඩිසයින් කරනවා නම් මුලින්ම සයින් ඉන් වෙලා ඉන්න ඕනේ. හේතුව අපි ඩිසයින් කරන හැම ටූල් ආර්ට් වර්ක් එකක්ම අර ඩිසයිනින් එකක්ම ඒක අපේ account එකක් විදියට අපේ account එකේ සේව් වෙනවා. හරිද? දැන් ඔයගොල්ලන්ට own gmail account එකක් තිබ්බත් ඔයගොල්ලන් web browser එකට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් sign in option එක select කරාම මෙතන options තියෙනවා හතරක් තියෙනවා. හරිද? එකක් තියෙලා continue with google කියන option එක. අනිත් එක continue with facebook. third option is continue with apple. apple account එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට apple account එකේ log වෙන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට freshly register වෙන්න පුළුවන්. එකට continue with email දුන්නාම ඔයගලන් email address එක type කරන්න ඕනේ, continue කරන්න ඕනේ. හරිද? ඊළඟට ඔයගලන් procedure එකක් තියෙනවා. ඒක මම already account එකක් මගේ තියෙන හින්දා මම continue with google කියන option එක තමයි select කරන්නේ. select කරාම මෙන්න මේ විදිහට permission එකක් එනවා. ඒක select කරාම එයා then this is my account. මේක තමයි මගේ account එක. ඔබට right hand side එකේ බලා ගන්න පුළුවන් මේ මගේ profile picture එක. ඒක යටතේ තියෙන account settings තියෙනවා, help තියෙනවා, get the canva apps තියෙනවා, refer friends, refer create team, privacy policy, sign up. මම මේ account settings ඒ වලට මම යන්නේ නැහැ වැඩිපුර. හේතුව මට ඕගලන්ට මේන්ලි කියලා දෙන්න ඕනේ ටූල්ස් ටික කොහොමද ප්‍රයෝජනෙට ගන්න කියන එක. හරිද? දැන් අපි ප්‍රී ඩිෆයින් ආර්ට් වර්ක් එකක්, ප්‍රී ඩිෆයින් ටෙම්ප්ලේට් එකක් යූස් කරලා තමයි අපි මේ ආර්ට් වර්ක් එක කරන්න යන්නේ. ඊට කලින් මම ඔයාලට පෙන්නන්න මෙන්න මේ පැත්තේ තියෙනවා left side එකේ තියෙනවා ටූල්ස් ටික. recommended for you කියන එකෙන් මට ඇවිල්ලා තියෙනවා presentations තියෙනවා, post තියෙනවා, instagram post, logo, resume, a4 document. මේක හැමෝටම. හරිද? හැමෝටම කියලා කියන්නේ account එකක් ඔයගොල්ලෝ create කරපු ගමන් මේ icons, මේ options ටික ඔක්කොම ඔයාට එනවා. business card එකක් create කරන්න පුළුවන් ඔයාට.
ඉන්ස්ටග්‍රම් ස්ටෝරිස් වීඩියෝස් ඒගොල්ලෝ ඒ ලෝකවල ඉවරනම් පස්සේ ඔයගොල්ලන් ජොබ් එකක ඇප්ලයි කරන්න ඕන නම් රිසියුම් හදන්න පුළුවන් ඔයගොල්ලන් CV එක හදන්න පුළුවන් මේ ප්‍රී ඩිෆයින් ටෙම්ප්ලේට්ස් මේවල තියෙනවා මෙතන ඕල් යෝ ඩිසයින්ස් කියලා ගියාම අපි මොන හරි එක ඩිසයින් එකක් ක්‍රියේට් කරලා තිබ්බම ඒක මෙතන සේව් වෙනවා හරිද මේක මම ෆ්‍රෙෂ්ලි හදපු account එකක් ඔයගොල්ලෝ වෙනුවෙන් හරිද මෙතන ඔල්රෙඩි ඔයගොල්ලන්ගේ account මේ ක්‍රියේට් කරපු ඩිසයින්ස් ටික සේව් වෙනවා ෂෙයාර් විත් යූ කවුරුරි එක්කනේ දැන් මම ටීම් එකක් විදියට හදනවා ආර්ට් වර්ක් එකක් canva එකෙන් මමයි මගේ තව යාළුවෙක්ගේ ආර්ට් වර්ක් එකක් canva එකෙන් ඩිසයින් කරනවා සර් එයාට පුළුවන් මේ ආර්ට් වර්ක් එක එයා ඩිසයින් කරපු ආර්ට් වර්ක් එක මාත් එක්ක ෂෙයා කරන්න ෂෙයා කරාම ඒක මෙතන පෙන්නවා හරිද ළමයි මේක ඩිසයින් කරන ආර්ට් වර්ක්ස් ෂෙයා කරන ආර්ට් වර්ක්ස් මෙතන මට පෙන්නවා මේ බ්‍රෑන්ඩ් කිට් මේක බ්‍රෑන්ඩ් කිට් එක මේව කරනවා නම් අපිට අනිවාර්යයෙන් අප්ග්‍රේඩ් කරන්න වෙනවා ඒකට සල්ලි ගෙවන්න ඕනේ ළමයි හරිද දැන් අපි ෆ්‍රී ටූල් එකනේ යූස් කරන්නේ අපි ඒකින්ද මේ ඔප්ෂන් එක ස්කිප් කරා This is a content planner. Again, අපේ කැලට් එක අපිට අරේන්ජ් කර ගන්න පුළුවන් මේ දවසේ මේ ආර්ට් වර්ක් එක හරිය මේ ඩිසයින් එක අපිට කරන්න ඕනේ. Likewise, calendar එකක් තියෙන්නේ. ඒ calendar එකෙන් ඔබන්ට ඇඩ් කරන්න පුළුවන් නෝට් එකක් විදියට මෙන්න මේක මේ ටෙම්ප්ලේට්ස් ටික දාලා මේ ඩිසයින් එක මේ දවසේ කරන්න ඕනේ. Likewise. Create a team. Team එකක් කියලා කිව්වොත් මුලින්ම team එකට නමක් දෙන්න ඕනේ. ඊපස්සේ අපි ටීම් එකකට නමක් දුන්නා ඊපස්සේ ටීම් මෙම්බර්ස්ලා ගැදර් කරන්න ඕන. අපි මේ ටූල්ස් ටික ගැන ඩීප්ලි මිස් සම්පත් එක කතා කරා මිස් සම්ප මැඩම් එක කතා කරා. තව දවසක අපි ඒ ටික arrange කරගන්න බලමු ඔයගොල්ලන්ට. ෆ්‍රී ටයිම් එකක් දාගෙන. ඕකේ. All your folders. All your folders කියලා කිව්වොත් මෙතන මම ලයික් කරපු ප්‍රසන්ට් ආර්ට්වර්ක්ස් ටික මෙතන පෙන්නනවා. purchase කරලා සල්ලි දීලා තියගත්තා නම් මම මේ purchase කරපු art box ටික මේ folder එකට පෙන්නන කිසිම දෙයක් නැහැ upload ඒ කියන්නේ මම මොන හරි එක image එකක් මොන හරි upload කරලා තිබ්බොත් ඒ upload සල පෙන්නනවා මොන හරි design එකක් all your designs එක මෙතන පෙන්නනවා trash කියලා කියන්නේ අපි මොන හරි delete කරලා තිබ්බොත් art box එකක් අපි කැමති නැතු එක delete කරා නම් මෙතන පෙන්නන images උත් එහෙමයි videos උත් එහෙමයි पोस्ट एक क्रिएट करा सिलेक्ट करा अपिट मुलिमेन्नी ब्लैंक पोस्ट एक ओगलांट मेतन तेरुनाद मेवल डीटेल टिक मटेक पोट कहान बेरुना क्यान बलान ओगला ओ से अनित लमाय काटारी प्रश्न तीरन लमाय क्यान पोट मेन्ने मे आइकन्स टिक यानी मे टॉपिक्स टिक मोनाद वेन्नी कियने को ओगलांट तेरुने नेत्ता मट पोट क्यान ඒ කියන්නේ ඔක්කොම ළමයින්ට පැහැදිලි වෙලා තියෙනවා මම එහෙනම් දැන් ඩිසයින් කරන්න පටන් ගන්නවා හරි දැන් මෙතන ළමයි අපිට තියෙන්නේ වයිට් බෝඩ් එකක් වයිට් බෝඩ් කියලා කියන්නේ මේක වයිට් ස්පේස් එකක් මේක කිසිම දෙයක් නැහැ අපි දැන් කරන්න යන්නේ මේ පැත්තින් ඔයාලට බලා ගන්න පුළුවන් ටෙම්ප්ලේට්ස් හරිද templates tie me okkoma already design karapu templates apita puluwam onna me ekak template ekak aragena dan man meka select kara kiyala kiyamu hari meka monada procedure for self quarantine under covid 19 hari da ita passe balanna puluwa menna classroom rules da api classroom meka api rules tiinawane लेक्चर्स යනකොට කතා කරන්න බෑ නේද එතකොට මොබයිල් ෆෝන් යූස් කරන්න බෑ මම දන්න ඔය ළමයි ක්ලාස් රූම්ස් වල මොබයිල් ෆෝන් යූස් කරන්නේ නැහැ මිස් සම්ප වෙරි ස්ට්‍රික්ට් ඉන් ද ඒ සිටුේෂන් එකේදී ඒතර අපි ඒක ස්කිප් කරමු මොනවාද ටේබල් එකේ මේ
කුරුටු ගීත ලියන්න බෑ. එක එක්කෙනාගේ නම් ඒ ටේබල් එකේ කොටන්න බෑ. ඒ විදිහට අපිට ක්ලාස්රූම් රූල්ස් හදන්න පුළුවන්. හරිද? එතකොට අපි බලමු මෙතන ඕගොල්ලන්ට සූටබල් එකක්. මෙතන ළමයි තව එකක් මම ඕගොල්ලන්ට කියන්න. මෙතන සමහරක් ඒවා තියෙනවා. දැන් ඕගොල්ලෝ බලන්න නිකන් ඕගොල්ලෝ කැන්වර් ටූල් එකට ලොග් කරලා ඉවරනෙන් පස්සේ බලන්න. මෙතන තියෙනවා මෙන්න මේ icon එක මෙතන තමයි මේ predefined මේකට ගියාම design එකට ගියාම free කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේ tool එක මේ design එක free. මට සල්ලි දීලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. But මෙතන මේ artwork එකට ගියාම මේ predefined artwork එකට ගියාම මෙතන පෙන්නනවා pro කියලා. Queen ගේ crown sorry not queen king ගේ crown එක mention වෙලා තියෙනවා pro කියලා. ඒතකොට ඒක select කරාම මම එයාට සල්ලි ගෙවන්න ඕන. ඒ කියන්නේ මේ අපිට පුළුවන් own නම් කරන්න අපේ own artwork එකක් design කරලා මේකේ publish කරලා අපිට සල්ලි හම්බ කරන්න පුළුවන්. නමුත් ඒ artwork එක මේ වගේ eye catching attractive artwork එකක් වෙන්න ඕන. හරිද නමයි? එතකොට දැන් මේ විදියට crown symbol එක mention වෙලා තියෙනවා නම් ඒ වලට අපි සල්ලි ගෙවන්න ඕනේ. හරිද? දැන් මේ free options. These are free options. Okay. දැන් මේ free නම් ඒව පෙන්වන්නේ නැහැ. Free නම් අර crown symbol එක පෙන්වන්නේ නැහැ පුතා ඒ වල. Crown symbol එක පෙන්වනවා අනිවාර්යෙන් අපි ඒ සල්ලි දීලා purchase කරන්න ඕනේ. හරි. මම දැන් මේක school post එකක් ඉඳලා මම මෙතන back to school කියන option එක ආනයි කරලා තියෙනවා. මම පොඩ්ඩක් interrupt කරන්නම්. දරුවෝ messages එවලා තියෙනවා සර් template එකක් pick කරපු විදිය ආපහු පෙන්වන්න කියලා. ඒ කියන්නේ option එකට ගියපු තැන. හරි ඔව් මම පෙන්වන්න. මම ආපහු එක මම close කළා මුල ඉඳලාම පෙන්වන්න. අපි මුල ඉඳලා template එකක් අරගෙන edit කරගෙන යමු සර්. දරුවෝ මට මගෙන් අහලා තිබුණා අපි මොනාද කරන්න ඕනේ කියලා. පුතේ සර් template එකක් pick කරන විදිය ආපහු මුල ඉඳලා කරනවා. පුතාලත් ඒ විදිහටම ඔයාලා කැමති template එකක් pick කරගෙන අපි edit කරගෙන යමු. හොඳට බලාගන්න සර් repeat කර. ළමයි ඕගොල්ලෝ අපි Canva tool එක log කරලා ඉවරනෙන් පස්සේ අපිට recommended කරනවා. recommend කරනවා ඒගොල්ලෝ options ගොඩක්. හරිද? ඒ ඔප්ෂන්ස් ටික තමයි මෙතන තියෙන්නේ. මේ උඩ තියෙන ප්‍රසන්ටේෂන්, සෝෂල් මීඩියා, වීඩියෝ, මාකටිං, ඔෆිස්, etc. නමුත් අපිට අවශ්‍ය දේ දැන් අපි කරන්නේ ඉගෙනීම සම්බන්ධ දෙයක් නම් නැත්තම් මොනවාරි ක්ලාස්රූම් එකකට මොනවාරි පෝස්ට් එකක් හදනවා නම් හරිද? නැත්තම් CV එකක් හදනවා නම් විසිටින් කාඩ් එකක් හදනවා නම් එතකොට ඒ වගේ එකක් තමයි අපි මෙතන පික් කරන්න හදන්නේ. දැන් අපි ඉගෙන ගන්න ළමයිනේ. අපි ඉගෙන ගන්න ළමයි. ඒ හින්දා අපි යන්නේ posters වලට. posters මොකද මොන වගේ වටද අපිට යූස් කරන්න පුළුවන්. උදාහරණයකට අපිට ගන්න පුළුවන් classroom එක behave කරන්න ඕනේ method එක. දැන් ඉස්කෝලේ පටන් ගන්න යනවනේ ඔයගලන්ට ළමයි. දැන් news වලට කිව්වා September, October end වෙනකොට හරි step by step ඒගොල්ලෝ schools පටන් ගන්නවා කියලා. ඒතකොට මේ schools පටන් ගත්තම දැන් ඔයගොල්ලෝ මේ private institutes පටන් ගත්තම ඒතකොට ඒ වලට students ලා motivate කරන්න කොහමද COVID-19 වලින් අපි බේරලා ඉන්න ඕන වර්තමාන situation එක. COVID-19 වලින් බේරලා ඉන්න ඕනේ. එන්නේ ඒ වගේ ගන්නකොට අපි poster එකකට තමයි අපි යන්නේ. ඒතකොට මම මෙතන select කරනවා poster කියන option එක. poster කියන option එක select කරාම එයා මට web browser එකේ වෙනමම tab එකක තමයි එයා indicate වෙන්නේ. home tab එක ඒ කියන්නේ මගේ account එක වෙනමම තියෙනවා. and same time මම select කරාම එයා තව අලුත් tab එකක එයා designing part එක open කරනවා. this is the designing part. හරිද? તો designing part එකේ ළමයි මෙතන බලන්න වම් මත පැත්තේ. ඔයගොල්ලන්ගේ මොනිටර් එකේ ඔයගොල්ලෝ බලනවනේ මේ වම් මත පැත්තේ නම් පේන්නත්. වම් මත පැත්තේ තියෙනවා templates කියන option එක. හරිද?
template කියන option එක select කරා. දැන් හරි මම මේ template කියන්නේ pro. මෙතන කිසිම option එකක් නැහැ. එතකොට තියෙනවා templates තියෙනවා. elements තියෙනවා. upload තියෙනවා. text තියෙනවා. more options තියෙනවා. එතකොට මම template select කරාම මෙන්න මේ විදිහට templates ටික ඔක්කොම open වෙනවා. available free of charge තියෙන ටික visible වෙනවා. ඒ වගේම සල්ලි ගෙවන්න ඕනේවත් visible වෙනවා. ළමයින්ට දැන් තේරුණා නේද ටෙම්ප්ලේට් එකක් කොහමද අපි සිලෙක්ට් කරන හැටි නෙමෙයි ටෙම්ප්ලේට් කියන ටැබ් එක අපි කොහමද ඕපන් කරගත්තේ කියලා. ඔව් සර්. හරි. ඕකේ. ඔව් සර්. දැන් ඕකේ ළමයි. Thank you. දැන් අපි බලමු ළමයි. දැන් අපි ෆියුචර් එක. ක්ලාස්රූම් එක. හරිද? ක්ලාස්රූම් එකක් හින් ක්ලාස් එකක් හින්දා මේ ඉන්ස්ටිටියුට් ක්ලාස් එකක් හින්දා අපිට ඔප්ෂන්ස් දෙකක් සිලෙක්ට් කරන්න ඒ කියන්නේ අපිට ඩිසයින් අපි ඩිසයින් කරනකොට අපි සිලෙක්ට් කරනවා මොනවාද ක්ලාස්රූම් කියන එක මම සිලෙක්ට් කරනවා ක්ලාස්රූම් රෝල්ස් නැත්තම් මට සිලෙක්ට් කරන්න පුළුවා මෙන්න මේ ඔප්ෂන් එක මෙන්න ඔයා සිලෙක්ට් කරා මෙන්න අපිට අවශ්‍යක සිලෙක්ට් කරාම ළමයා ළමයි ටික අපිට අවශ්‍යක සිලෙක්ට් කරාම ඒක මේ පැත්තේ හරිද මෙන්න මේ පැත්තේ අපිට තිබ්බනේ වර්කින් ස්පේස් එකක් වයිට් කලර් ප්ලේන් වයිට් කලර් වර්කින් ස්පේස් එකක් තිබ්බනේ ඒ වර්කින් ස්පේස් එකේ එයා විසිබල් වෙනවා ටක් ගාලා හරිද මම ආපහු ආඩ පෙන්නන්නම් පෝස්ට් එක මම සිලෙක්ට් පෝස්ට් එකේ ඔප්ෂන් එක මම සිලෙක්ට් කරා සිලෙක්ට් කරාම මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට පෙන්න මම වයිට් කලර් පේජ් එකක් තියෙනවා හරිද ඒ පේජ් එක මම සිලෙක්ට් කරාම एक प्लेन तीन किसी में दया नहीं है नथिंग इज देयर नाउ आई एम गोइंग टू सिलेक्ट दिस ऑप्शन कॉल क्लासरूम रूल्स मेन में प्री डिफाइन कर पो टूल लेकर मामा सिलेक्ट करना वा सिलेक्ट करा मैं एक मटर डिजाइन स्टिकर आर्टवर्क स्टिकर ओको मा वर्डिंग से कम इतना डिफाइन ऑब्जेक्ट है आर्ट ए प्रीडिफाइंड आर्टवर्क के कर संपूर्ण में मैं पेज जगह तो लोड डेला दिए ना हर इधर तेरु ना दला मैं आर्टवर्क के का प्रीडिफाइंड आर्टवर्क के का तय सिलेक्ट करा मैं एक इन्हीं को तंडा देखिए ने कर लमाई चिल्ड्रन्स Yes, sir. Okay, right. හරි. දැන් ඕගොල්ලෝ බලන්න මෙතන තියෙනවා. දැන් මේ එක එලිමන්ට් එකක්. එලිමන්ට්ස්. මේවා මම මොනවද කිව්වේ? එලිමන්ට්ස්. දැන් මේ ස්ටාර් මාක් එක වගේ තියෙන එක එලිමන්ට් එකක්. මේ එලිමන්ට්ස් වලට මම මවුස් පොයින්ට් එක, කර්සර් එක ගෙනිච්චාන. ඒ එලිමන්ට් එකට අදාළ ඔබ්ජෙක්ට් එක මේ sorry. හයිලයිට් කරලා පෙන්නනවා. හරිද? හයිලයිට් කරලා පෙන්නනවා. එයා තියෙන විදිහ. මම ඒක සිලෙක්ට් කරාම එයා ඒ ඔබ්ජෙක්ට් එක විතරක් ඒ එලිමන්ට් එක විතරක් සිලෙක්ට් වෙලා පෙන්නනවා කෝනර්ස් බෝඩර් එකක් විදිහට. දැන් මම ඒකින් මම වෙන එලිමන්ට් එකකට යන්න ඕන නම් මම වෙන එලිමන්ට් එකක් සිලෙක්ට් කරන්න ඕන. හරිද? නැත්තම් මේ වෙන එලිමන්ට් එකක් සිලෙක්ට් කරන්නේ නැතුව මට ඒ එලිමන්ට් එකෙන් අයින් වෙන්න ඕන නම් කීබෝඩ් එකේ එස්කේප් එක ඔබන්න ඕගොල්ලෝ. දැන් මේ එලිමන්ට් එක මම සිලෙක්ට් කරලා හරිද මේක මම ඩිසිලෙක්ට් කරන්න ඕනේ ඩිසිලෙක්ට් කරනවා නම් මම එස්කේප් කියන බටන් එක තමයි සිලෙක්ට් කරන්නේ හරිද ළමයි Now I want to move this element to inside the artwork ඒ කියන්නේ මට මේක තව ඇතුළට ගේන්න ඕනේ එළියට නෙමෙයි ඇතුළට ගේන්න ඕනේ එතකොට මම මේක සිලෙක්ට් කරලා අරද මවුස් පොයින්ට් එකේ මම ඩ්‍රැග් කරනවා ඩ්‍රැග් කරාම ඔයගලන්ට පේනවනේ ළමයි කලින් තිබ්බේ කොහොමද මේ විදියට තිබ්බේ එතකොට දැන් මේ විදියට තමයි එලිමන්ට් එක හැදුවේ හරිද ඔයගලන්ට මෙතන බලන්න පුළුවා අන්ඩෝ කියන ඔප්ෂන් එක තියෙනවා හරිද අන්ඩෝ කරාම ඔයාලට පේනවා කලින් ඔබ්ජෙක්ට් එක තිබ්බ තැනටම තමයි ගියේ රීඩෝ කරාම මම ඔබ්ජෙක්ට් එක
එඩිට් කරන්නේ පල්ලෙහාට ගෙනල්ලා ආපහු එතන යනවා. ඒ පාට් එක තේරුණාද ළමයි ඔයගලන්ට? අන්ඩු රීඩෝ කියන එක? ඔව් සර්. හරි. දැන් ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා අපි මේ ඔබ්ජෙක්ට් එක ඩිසිලෙක්ට් කරන්න නම් තව එක ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඔයාට ඕන නම් කීබෝඩ් එකේ එස්කේප් එක ඔබන්න පුළුවන් නැත්නම් මෙන්න මේ ස්පේස් එකේ කර්ස් එක ගිහින් සිලෙක්ට් කරා නම් එයා එතනින් ඩිසිලෙක්ට් වෙනවා. මම දැන් මේක අන්ඩු කරනවා. අන්ඩු කරා නම් එයා ඒ ඔබ්ජෙක්ට් එකේ ඒ විදිහම තමයි ගිහින් තියෙන්නේ. හරි. දැන් මම මේක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා දැන් මේ ප්‍රීඩිෆයින් ටූල් එකක් ප්‍රීඩිෆයින් ටූල් එකකින්ද මට මේක කැමැති තැනකට මෙතන එක්ක මේ මෙතනට ගේන්න පුළුවන්. නැත්තම් මට මේක මෙතනට ටයිටටම ගේන්න පුළුවන්. කැමැති තැනකට I can align this. දැන් ඔයාලට තේරෙනවා මේ මම මෙහෙට උඩට කර උඩට පල්ලයට කරනකොට ළමයි උගලන්න පේනවා මේ කඩිරි වගේ දම් පාටින් කඩිරි වගේ තේරෙනවා. දැන් මම මේක මේ class rules කියන classroom rules කියන object එක element එක මම right side එක drag කරගෙන යනකොට එයා center වෙන්නේ right මේ right align තමයි වෙන්නේ. ඒක මම left side ඇදගෙන එනකොට right left alignment වෙනවා. මට මේක justify කරන්න ඕන ළමයි මම මේක element එක page එක මැදට එක්කම එනකොට එයා page එකේ හරි මැදි ඒ කියන්නේ justify කරලා පෙන්නනවා object එක. Got it children? තේරුණාද ළමයි? Yes sir. Okay right. පුතා මේක ප්‍රැක්ටිකල් එකක්. මටම ඩවුට් තිබ්බොත් මොනවා හරි කියන්න. හරිද? ඒතකොට තමයි මේ explain කරන්න පුළුවන්. හරි. දැන් මේකෙදි මට classroom rules කියන එක මම වෙනස් කරනවා. හරිද? වෙනස් කරනවා. එතකොට ඔයා එකපාරක් element එක select කරාම element එක ඔයාට ඒ object එකම select. ඔයාට මේක edit කරන්න ඕනේ. ඒ වචන උඩට ගිහිල්ලා ඔයා double click කරන්න. double click කරාම එයා ඒක edit කරන්න පුළුවන් විදියට මේ cursor එක blink කරනවා. ඒ කියන්නේ අපිට මේක edit කරන්න පුළුවන්. classroom option කියන එක මම දානවා. reopen rules. හරිද ළමයි? okay. school reopen rules. කලින් තිබ්බේ කොහමද මේක? classroom rules කියලා නේද තිබ්බේ? දැන් අපි මේක school reopen rules විදියට කරා. okay right fine. එතකොට ඔයාලට දැන් edit කරන හැටි ලියන්නේ ළමයි. දැන් මට making deselect කරන්න මම mouse point එක free space එක select කරා. તો ළමයි ඔයගලන්ට text කියන එක තේරුණා නේද? දැන් predefined එක edit කරන එක. තේරුණා. okay right. දැන් මේ ඩයමන්ඩ් එක මට ඩයමන්ඩ් එක මම රිමූව් කරන්න පුළුවන්. රිමූව් කරනවා නම් ඩිලීට් කියන ඔප්ෂන් එක ළමයි ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්න ඕනේ. දැන් ඔයාලට මේ ඩයමන්ඩ් එක මෙතන ඕනේ නැහැ කියලා තේරුණොත් ඩිලීට් කරන්න පුළුවන්. ඒකට කීබෝඩ් එකේ ඩිලීට් කියන ඔප්ෂන් එක ඔයගොල්ලන් සිලෙක්ට් කරන්න පුළුවන්. නැත්තම් මෙතන තියෙනවා ඩිලීට් කියන recycle bin එකේ icon එක. ඒක delete කරා නම් ඒක එතනින් එහෙමම අයින් වෙනවා. හරිද? දැන් මම මේක ආපහු undo කරනවා. මට ඒ diamond symbol එක ඕනේ. මම object එක select කරනවා. select කරලා මේක copy. do copy කියන්නේ duplicate කියන option එක තියෙනවා. මෙතන duplicate කියන එක select කරනවා. duplicate කියන option එක select කරාම එයා duplicate වෙනවා. මම මේ diamond එක එහෙමම track කරගෙන ඇවිත් මෙතන let's මෙන්න මෙතන මම place කරනවා. place කරලා දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන icon එකක් visible වෙනවා rotate කරන්න පුළුවන් කියන එක. ඉතින් මම rotate කරන්න පුළුවන් විදිහට icon එකක් පේනවා. ඒක මම මෙහෙම rotate කරනවා. rotate කරාම rotate කළා මම එයාව drag කරනවා align කරනවා. අපව මම පොඩ්ඩ rotate කළා ඉවරයි පස්සේ මම free space එක ගිහින් select කරනවා. okay right children.
तो देंग वो गोलो मेक और डुप्लीकेट मेक डुप्लीकेट करान दो ना मेक यू वांट यू नीड टू डुप्लीकेट इट अगेन सिलेक्ट द ऑब्जेक्टिव एंड सिलेक्ट द डुप्लीकेट ऑप्शन अरे तो लम डुप्लीकेट कराएं पास या डुप्लीकेट करना अरे डुप्लीकेट तो नाम आप इट ड्रैग करेंगे नहीं मिला एक आप कैमरती तैन का आप इट प्लेस कराना पुलो ओके और ना मैं डायमंड का राइट क्लिक करा अरे तो राइट क्लिक कर ला डायमंड को डा राइट क्लिक कर ला मतलब मैं डायमंड का पीछे पास रहा हूँ नॉन मैं ऑब्जेक्ट के पीछे पास रहा हूँ तो बोलता मैं आव මේ එලිමන්ට් එක let's all do our best කියන එලිමන්ට් එක මාට front end එකේ තියෙන්න ඕනේ front එකේ තියෙන්න ඕනේ but I need the diamond also but it should go to behind පිටිපස්සට යන්න ඕනේ එලිමන්ට් එක right click කරාම ඔයාට පුළුවන් send to back send backward මම send මට මේක පිටිපස්සට නෑවන්න ඕනේ. ඒතකොට මම සිලෙක්ට් කරනවා send to back. send to back සිලෙක්ට් කරාම මේ diamond එක පිටිපස්සට. ඒ කියන්නේ let's all do our best කියන මේ highlighted element එක පිටිපස්සට ළමයි යනවා. දැන් මට මේක ආපහු front එකට ගේන්න ඕන නම් right click කරා bring front කියන option එක සිලෙක්ට් කරා. okay. තේරුණාද ළමයි ඔයගලන්ට ඒක? Children's. Okay. 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 Make it the Belua font then already predefined text take up for mother re edit current. Objectable select karama ek edit karana pulwa. Then make all changes saved kilometer option neck pin on a දැන් මං ගිහිල්ලා බලනවා මගේ හෝම් ටැබ් එකෙන් all your designs කියන එක. හරිද? ඒක තියෙන්නේ. එතකොට මම මේක ගිහිල්ලා මෙතනින් ස්කෑන් මේක සේව් වෙලා තියෙනවා. හරිද? දැන් මට මේක දැන් ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේ තව කියන්නම් මේ ડોකියුමන්ට් ෆෝම් මේ එඩිට් කරන්න එක තව කියන්නවා කියලා දෙන්නා මෙතන තියෙනවා ඔප්ෂන් එකක් තව මේ ඩොට් තුනක් දාලා ඒ ඩොට් තුනෙන් අපි සිලෙක්ට් කරාම අපිට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරන්න ඕනනම් මේ ලින්ක් එක ෂෙයා කරන්න ප්‍රසන්ට් කරන්න ප්‍රසන්ට් කරලා රෙකෝඩ් කරන්න නමුත් මට ඕනේ මේක ඩවුන්ලෝඩ් කරන්න මම ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරාම PDF එකක් විදියට ඩවුන්ලෝඩ් කරන්න පුළුවා නැත්නම් PNG එකක් විදියට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් JPG. අයි මම දැන් මට ඕනේ මේක පින්තූරයක් විදියට එනවනේ. JPG විදියට ඩවුන්ලෝඩ් කරලා these are by default හරිද? ඊට මම play and download කියන ඔප්ෂන් එක download with Downloader free මෙතන මම select කරලා download option එකට ගිහිල්ලා JPG කියන option එක දීලා ඉවරනේ පස්සේ pay කරන්න pay and download කියන option එක තියෙනවා download with Canva Pro තියෙනවා but I'm selecting download the free watermark draft එකක් විදියට download කරා හරිද එතකොට මම එක සිලෙක්ට් කරාම ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා හරිද ඒ ඩවුන්ලෝඩ් මෙතඩ් එක ළමයි මම ඔයාලට ආපහු එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද කරේ කියලා ආර්ට්වර්ක් එක අපි ඩිසයින් කරලා ඉවරුනායින් පස්සේ ඩිසයින් හරි නැත්නම් එඩිට් කරලා ඉවරුනායින් පස්සේ මේ තිත් තුනට යන්න තිත් තුනට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරා download කියන ඔප්ෂන් එකෙන් select කරලා පස්සේ අපිට ඕනේ මේක download කරන්න picture එකක් විදියට. ඒකෙදී මම select කරන්නේ JPG ඔප්ෂන් එක. නැත්තම් ඔයාලට high quality ඔප්ෂන් එකට ඕනේ නම් PNG කියන එක select කරන්න. PNG කියන එක select කරගෙන පස්සේ download with Canva Pro කියලා කියන්නේ ඒක සල්ලි ගෙවන්න ඕන account එකන්නේ.
pay and download කියන option එකක් තියෙනවා. මේකටත් සල්ලි ගන්න. අපිට මේක free කරගන්න ඕනේ නිසා download free watermark draft කියන option එක select කරන්න. එතකොට ඔයාලා බලන්නවල මෙතන downloading කියන එක. අද download කරලා ඉවරනම් පස්සේ මේ වගේ advertisement එකක් pop up වෙනවා. ඒක මෙතනින් close කරන්න. close කරලා ඉවරනම් පස්සේ ඔයා web browsing එකෙන් හින්දා මෙතන download මේ image එක select කරන්න. ඔතන download වෙච්ච image එක ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද ළමයි? දැන් මම ඔයාලට පෙන්නන්න මේකට additional text එකක් දාන්නේ කොහොමද කියලා. දැන් මේ elements කියන තැනට ගියාම අපිට මට ඕනේ නම් හරිද දැන් මේක school එකක් නේ school එකක් ඉන්නා මේ artwork එක school එකක් ඉන්නා මට ඕන මෙන්න මෙතන මේ objection select කරන්න object එක select කරාම ඔයාට ඒක අපේ artwork එකට ඇදිලා යනවා එයා automatically add කරනවා add කරලා ඉවරන පස්සේ අපිට මෙයා ඔබ්ජෙක්ට් එක එලිමන්ට් එක සිලෙක්ට් කරලානේ තියෙන ළමයි එලිමන්ට් එක සිලෙක්ට් වෙලා තියෙනකොට අපිට මවුස් පොයින්ට් එක මේ කෝනස් හතරට ගෙනිච්චා නම් අපිට එයාව රීසයිස් ලාජ් කරන්න පුළුවන් මේ මීඩියම් මේ පොඩි කරන්න පුළුවන් හරිද දැන් මම මේක ලුක් කරේ නැ ඉමේජ් එක පොඩි කරලා एलिमेंट එක මම ගෙනියන්න ඕනේ කැමති තැනක මට ප්ලේස් කරන්න පුළුවන් මට ඕන නම් මෙතන ප්ලේස් කරන්න පුළුවන් නැත්නම් ප්ලේ මෙතන ප්ලේස් කරන්න පුළුවන් ප්ලේස් කරන්න පුළුවන් නැත්නම් මේක මම කෙලින්ම ගෙනියනවා මෙන්න මේ එලිමන්ට් එක උඩට හරිද ඒ එලිමන්ට් එක උඩට ගෙනියලා මම රීසයිස් කරනවා දැන් ඕගොල්ලෝ මෙතන ස්කූල් රීඕපන් රූල්ස් කියන එක පිටිපස්සේ තියෙන්නේ. ඒක විසිබල් නැහැ. හරිද? ඒක මං කරන වැඩි මේ ඉමේජ් එක ක්ලික් කරලා රයිට් ක්ලික් කරාම මම මේ පික්චර් එක පිටිපස්සට යවනවා. පිටිපස්සට යවුවම පික්චර් එක පිටිපස්සේ විසිබල්. හරිද? ඒ වගේ වුණා මට අවශ්‍ය කන්ටෙන්ට් එක टॉपिक එක ඉස්සරහා මේ visible is a topic එක ඉස්සරහා තියෙන title එක තියෙන ඉස්සරහා මම ආපහුම මේක resize කරලා center කරා visible හරිද ඊට පස්සේ මම මේක දැන් ඕගලන්ට තේරුණානේ ළමයි element එකක් add කරන හැටි ඒත් ඕගලන්ට තේරුණානේ एलिमेंट्स के ऑप्शन ने का किया एलिमेंट्स के ऑप्शन ने का किया हम टेम्पलेट के पल्ले आता में तीने एलिमेंट ऑप्शन ने का हरे एलिमेंट ऑप्शन ने का किया हम वो बोला तो ओको में एलिमेंट्स ठीक है मेरे पे ना ओके तो आप ही पिक्चर का आता में मेरे दान है तो मैं पिक्चर का मामा ऐड करा डिजाइन ने का ठीक है प्री डिफाइन आर्टवर्क के मामे एलिमेंट का ऐड करा ऐड कर ले उन्होंने पास से मामा एक मटा आवश्यक है ना ඒ එලිමන්ට් එක drag and drop කරා. තව මම drag and drop කරේ schools reopen rows. මේක උදාහරණයක් තමයි. නම් මෙතන මම pen මේ එලිමන්ට් එක මම add කරා කියලා මෙතන මට අවශ්‍ය දේ highlight වෙලා පෙන්වන්නේ නැහැ. හරිද? හේතුව ඒකත් dark color එකක්. මෙතන dark color තියෙනවා, light color තියෙනවා. Title එක dark colors තමයි use වෙලා තියෙන්නේ. එතකොට මම ඒ එලිමන්ට් එක වෙන තැනකට ड्रैग कर ला यूज करने भी दिया थे क्या ने आर्टवर्क के कटा मीनिंगफुल एक आप ऐने विधिया टा मामा एक रेडी कर रहा हूँ हाँ देता मेक मामा सिलेक्ट कर ला फ्रंट एकड़ गया मैं मेक फ्रंट के दिए ओके लमाई इधर मेरे बता मैं एलिमेंट का कैट करा अपलोड्स अपलोड्स नंग अपिट ओना पिक्चर का ड्रैग एंड ड्रॉप कर ऐड करना पुलवा दें मामा ऐड करना वा इमेज का ड्रैग एंड ड्रॉप कर ऐड कर अरे ड्रैग एंड ड्रॉप कर ऐड कर ला मामे का मेथड ना प्लेस करना मटो ओना इतना
ඒ drag and drop කරපු image එකමත් මට යූස් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ බල delete කරන හැටි මම කියලා දෙනවා ඔයගොල්ලන්ට. දැන් මට මේ image එක අනවශ්‍යයි. I no need this image. Then I have to select it and selecting the recycle bin button. Delete button එක select කරනවා. ඒතර ඒ image එක සම්පූර්ණයෙන්ම අයින් වෙනවා මෙතන. Okay. ළමයි තේරුණා නේද අප්ලෝඩ් කරන හැටි ඔයගොල්ලෝ පිච්චර් එකක් දැන් ඕගොල්ලන්ට අවශ්‍ය නැති පින්තූර අවශ්‍ය පින්තූරයක් මේ ඕගොල්ලෝ හොයන එලිමන්ට්ස් වල නැත්තම් ඔයාලට පුළුවන් ඒක අප්ලෝඩ් කරන්න ඕගොල්ලන්ට අප්ලෝඩ් කරලා ඒක යූස් කරන්න ක්ලියර්ද ළමයි ඔව් සර් මිස් සම්පා ඔව් සර් ළමයි අඩු වෙනවනේ කට්ටිය පොඩ පොඩ ඔව් පොඩක් 915 පහ උනානේ සර් ඔව් ඒක තමයි මම බැලුවේ මම එතකොට අවශ්‍යක ටෙක්ස්ට් එකක් ඇඩ් එක්ස්ප්ලেইন කරලා මොන හරි තිබ්බොත් අපි ෆර්දර් අර කතා කරපු විදියට අපි වන්නම් තව දවසකට දාගමුනේ මිස් කැමති නම් ඔව් සර් ළමයින්ගේ කමෙන්ට් කමෙන්ට්ස් උත් මත කමෙන්ට් ජානුව මට එනවා දරුවෝ ඩිසයින් කරන ගමන් එන දේවල් කමෙන්ට්ස් එහෙම මට එනවා අපි ඒ නිසා සර් ටෙක්ස්ට් එකක් දාලා අද ආර්ට් වර්ක් එක කම්ප්ලීට් කරමු ඔව් මම හිතනවා මිස් මේ ළමයින්ට තේරෙන්නේ නැති තව ඇඩ්වාන්ස් ඕන නම් අපි මිස් කතා කියපු විදිහට අපි කරමු ඕකේ ළමයි දැන් මම ඔයගලන්ට ඔව් thank you මිස් මම ළමයි දැන් ඔයගලන්ට පෙන්වන්න හදන්නේ ටෙක්ස්ට් එකක් ඇඩ් කරන විදිහට अपलोड එක පල්ලෙය තමයි අප්ලෝඩ් කියන ඔප්ෂන් එකේ පල්ලෙය තමයි ටෙක්ස්ට් කියන ඔප්ෂන් එකක් තියෙන්නේ. දැන් බලන්න මෙතන අපි ටෙක්ස්ට් වලට ගියාම ෆ්‍රී ඔප්ෂන් ෆ්‍රී ටෙක්ස් තමයි තියෙන්නේ. ඒ වගේම සල්ලි වලට ගන්නත් පුළුවන්. නමුත් අපි එච්චර සල්ලි මේ ෆ්‍රී හදන හින්දා අපි පේ කරන්නේ. දැන් මට ඕනේ මේකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න. thank you කියන ටෙක්ස්ට් එක මම මෙතනට ඇඩ් කරනවා. ඒක සිලෙක්ට් කරා. එයා ඔටෝමැටිකලිම මෙතනට මගේ ආර්ට් වර්ක් එක අපි සිලෙක්ට් කරපු ආර්ට් වර්ක් එක ඩිසයින් එක ඇඩ් වෙනවා. ඔකේ. මෙතන ඒ ඇඩ් කරපු හින්දා එකපාරට අන්රූප් කියලා ඔප්ෂන් එකක් ආවා. මම ඒක ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න ලේටර් වන්. දැන් මම thank you කියන ඔප්ෂන් එක රීසයිස් කරනවා. පොඩි කරනවා. පොඩි කරන මම ඒක මෙතන පල්ලෙයාට දෙනවා හරිද ළමයි දැන් ඕගලන්ට මේ ඉමේජ් එක ආර්ට් වර්ක් එක කරගෙන යන අතරතුර ඔයගලන්ට මේක සයිස් කියන්නේ ආර්ට් වර්ක් එක ඔයගලන්ට පේන සයිස් එක මදි නම් පේන සයිස් එක කියන්නේ එඩිට් කරද්දී ඔයගලන්ට අර ඔබ්ජෙක්ට්ස් ප්ලේස් කරද්දී එහෙම ඔයගලන්ට හරි තැන ලොකේෂන්ස් එලිමන්ට් එක ප්ලේස් කරන්න ඕන అలයින්මන්ට් ඒ ඔක්කොම ඔයගලන්ට අර normal size එකක තිබිලා පේන්නේ නැත්තම් ඔයගලන්ට මෙන්න මේ තියෙන zoom icon එක ඔයගලන්ට drag කරන්න පුළුවන් නැත්තම් keyboard එකේ shortcut key එක තියා control plus control plus එක select කරන්න එතකොට ඔයගලන්ට ඒක එලි artwork එක full size වෙනවා දැන් ඔයාලට මේ artwork එකේදී මේ ළමයි artwork එක විතරක් ඔයගලන්ට and මේ tools ඔයගලන්ට hide කරන්න පුළුවන් මෙන්න මේ off button එක select කරා hide කරා සම්පූර්ණ ඔයගලන්ගේ screen එක not the screen working area එක working area එක නෝ fill වෙන්න ඔයගලන්ගේ artwork එක දැන් මේ thank you කියන එක මම හරිද select කරා දැන් මම මේ පල්ලයට ගෙන ආපු එක select කරලා මම ආපහු resize කරා resize කරලා දැන් මේ රිසයිස් කරලා මම ඒක ෆ්‍රී ස්පේස් එකක් තියෙන තැනට ගියා. මෙතන තමයි ෆ්‍රී ස්පේස් එක. හරි. ෆ්‍රී ස්පේස් කරලා මම එතන ප්ලේස් කරනවා. දැන් I known actually I know need these two objects. මට අවශ්‍යතාවයක් නැහැ. මම එන ඒ දෙකම ඩිලීට් කරනවා. ඩිලීට් කරලා thank you කියන ඔබ්ජෙක්ට් එක මම ආපහු මෙතනට ගේනල්ලා ප්ලේස් කරනවා. ट
predefined templates use කරලා predefined templates use කරලා design එකක් create කරලා Mr. email කරන්න ඕනේ නැත්නම් miss එක share කරන්න miss දැනගන්න එපා ඔයගොල්ලෝ කොහොමද ඉගෙනගෙන තියෙන්නේ කියලා නේද ලම්බ මට මොනාරි සර් මම sorry කියන්න miss දරුවන්ට දරුවෝ ඉන්නවා අපේ WhatsApp group එකේ මම WhatsApp group එක දැන් open කරලා තියෙන්නේ දරුවන්ට පුළුවන් ඒකට තමන්ගේ artworks එවන්න. එතකොට මට පුළුවන් සර්ට් එකක් share කරන්න. දැන් මේ කියලා දුන්න objects හතර template එකක් use කරන හැටි ඒක කොහමද අපි artwork එක මේ plain background එකට add කරන හැටි පෙන්න. ඊට පස්සේ ඒකට වචන edit කරන හැටි. element එකක් select කරලා ඒක අපෝ duplicate කරන හැටි. ඊට පස්සේ මම දැන් මේක diamonds දෙකම front තියෙන. ඒතර මම මේ diamond එක backward යවනවා. back එකට දැන්. ඒතර ඒ එක element එකක් කොහමද back එකට දාන්නේ? ඒ විදියට මම ඔයාලට කියලා දුන්නා. එතකොට element එකක් කොහමද අලුතෙන් add කරන්නේ? මේ element එක මම අලුතෙන් add කරපු element එක. හරිද? ඊට පස්සේ මම upload කර එක image එකක්. මම ඒ image එක මම මෙතනින් අයින් කරා actually. image එකක් upload කරපු හැටි. ඊපස්සේ text එකක් දාපු හැටි. ඔයගලන්ට තේරුණානේ වෙන මොන හරි doubt එකක් තියනවාද පොඩියට මම basics ටික තමයි ඔයගලන්ට කියලා දුන්නේ මෙතන හේතුව ඕගොල්ලෝ කොමල් predefined tool එකක් use කර predefined කරපු template එකක් use කරලා edit කරපු හැටි තමයි මම මෙතන කිය edit කරන හැටි තමයි මම කියලා දුන්නේ ඔයගලන්ට any doubts children no sir okay එහෙනම් අනිත් ළමයිනුත් මම හිතන්නේ ඒකම තමයි එහෙනම් අදට session එක මෙච්චරයි තමයි ඔයගලන්ගේ අපි miss එක කතා කරලා further අපි plan කරමු යම් කිසි දෙයක් ඔයගලන්ට deep link ඔබට කියන්න ඔය app එක download කරගෙන යන්න පුළුවන් නේද app එක mobile phone එකට download කරගන්න පුළුවන් ළමයා mobile phone එකට download කරගෙන edit කරන්නත් පුළුවන් but I prefer easiest method is using a web browser. එන mobile phone එකක් ගත්තම ඔයාගේ mobile phone එකේ screen size එක පොඩි. එතකොට ඔයාට edit කරද්දි එතන ඔයාට designing mind එක ඔයාට set වෙන්නේ නැහැ කවදාවත්. set වෙන්නේ නැහැ කියලා කියන්නේ screen එක පොඩි. සාමාන්‍ය designs කරනකොට screen එක ලොකු එකක් වෙන්න ඕනේ. දැන් ඔයා ඕනනම් බලන්න artwork design කරන කට්ටිය computers ඔක්කොම minimum screen size එක 24 inch නැත්නම් 32 inch එකක් තමයි. සමහරක් කට්ටි ඉන්නවා 32 inch TV එකක් නැත්නම් 43 inch TV එකක් තියාගෙන ඒගොල්ලෝ කරන්නේ. හරිද? එතකොට mobile phone එක කරනකොට ඔයාගේ mindset එක ළමයා ඒක focus වෙන්නේ mobile phone එක. මම කියන්නේ ඔයාට laptop එකම use කරන්න කියලා කියන්නේ. It's prefer on your feasibility. Sure. ඔව් පුතා. මම කම්පියුටරෙන් තමයි ඉන්නේ කම්පියුටරෙන් ඩවුන්ලෝඩ් කරගෙන යන්න පුළුවන්ද කියලා කියන්නේ. හරි කම්පියුටරෙන් පුතා ඩවුන්ලෝඩ් කරන්න හැටි මම පෙන්නවා මම ආපහු ඔයාට පෙන්වන්න කොහමද ඒක කරන්න කියලා. දැන් ඔයාගේ වර්ක් ස්පේස් එක තියෙනනේ this is called work space. හරිද? වර්ක් ස්පේස් එකේ right hand side එකේ තියෙනනේ 33ක් මෙතන. ඔව්. ඒ 33 select කරාම available තියෙනවා download කියන option එක. හරිද? download කියන එක select කරාම අපිට පුළුවන් file type එක select කරන්න. මම මෙතන දෙනවා file type එක විදිහට png. ඒ කියන්නේ මට මේක image එකක් විදිහට ඕනේ, පින්තූරයක් විදිහට තමයි ඕනේ. pdf format එකක් ඕනේ නැහැ. just I need a picture format. then I will select jpg or png. දැන් ඔයාට ඩවුන්ලෝඩ් කරන ඉමේජ් එක හයි ක්වොලිටි රේන්ජ් එකේ ඕන නම් ඔයා සිලෙක්ට් කරන්න ඕනේ png කියන ෆෝමැට් එක. හරිද? ඊට පස්සේ ඔයාට ඒක ලෝ සයිස් එකේ පුතා ඔයාට ඕන. ඒ කියන්නේ සයිස් කැපැසිටි එක අඩුවෙන් ඕන නම් ඔයා සිලෙක්ට් කරන්න ඕනේ jpg කියන ෆෝමැට් එක. දැන් මම මෙතන සිලෙක්ට් කරනවා jpg කියන ඔප්ෂන් එක. හරිද ළමයා? සිලෙක්ට් කරලා ඉවරෙන් පස්සේ ෆයිල් ටයිප් එක jpg. ඔයා බලන්න මේකේ ඔප්ෂන්ස් තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා download with canva pro කියන එකයි.
pay and download කියන option එකයි. මේ දෙකටම ළමයා අපි සල්ලි ගෙවන්න ඕනේ. හරිද? ඊට වඩා අපිට option එකක් තියෙනවා පල්ලිය. Download free watermark draft. Free download watermark draft කියලා කියන්නේ අපි මේ download කරපු image එකේ අපිට දැන් මේ download මම download කරපු image එකේ watermark එක visible නැහැ. හේතුව මම use කරලා තියෙන light colors hinda. හරිද? මම මේක select කරාම එයා picture එක download වෙනවා. ඔයාලා බලන්න මේ picture එක download වෙනවා පුතා. හරිද? දැන් download වෙලා ඉවරයි image එක. මේක අපේ PC එකට තමයි download වෙන්නේ. දැන් මම ඕගොල්ලෝ Chrome use කරනවා නම් මේ විදිහට තමයි download එක පෙන්වන්නේ. Firefox උනත් මේ විදිහට තමයි පෙන්වන්නේ. එතකොට මේ button එක select කරලා show in folder ගියා. හරිද? show in folder ගියාම ඔයා download කරපු files يعني image එක මෙතන පෙන්නවා. මම මේකම image එක තුන් පාරක් download කරලා තියෙනවා. තේරුණාද පුතෝ ඔයාලට දැන්? තේරුණා සර්, thank you sir. වෙල්කම්. සර් මම එකට පොඩි ටයක් add කරන්නම්. yes ma'am. අනේ දරුවා ඇහුවේ මුලින්ම අපිට Canva software එකක් විදිහට download කරගන්න පුළුවන්ද කියලා computer එකට. software එක download කරන්න නම් බෑ මිස් Canva එක. ඒක web Canva එකේ පුතේ ඒක web online platform එකක්. දැන් අපි ඔය word excel download කරලා පාවිච්චි කරනවා වගේ Canva download කරලා පාවිච්චි කරන්න බෑ. ඒකේ පුළුවන් දැන් ඔය sir පෙන්නවා වගේ online edit කරලා creation එක download කරගන්න එක කරන්න පුළුවන්. Canva app එකක් download කරන්න පුළුවන් නේද PC වලට? Canva app එකක් තියෙනවා පුතේ. හැබැයි ඒක මේ වගේ extensive වැඩ කරන්න එච්චරම හොඳයි කියලා අපිටම් prefer කරන්නේ නැහැ. ඒ කියන්නේ හදපු දැන් මෙහෙමයි. Canva app එක හොඳයි මෙහෙම වැඩකට. හිතන්නකෝ ඔයා ලස්සනට artwork එකක් හදනවා කියලා. දැන් මේක මගේ experience එක අපි office එකේ කරන විදිහ. අපි Canva වල මොනා හරි හැදලා ඊට පස්සේ පොඩි පොඩි edits එනවනේ. Date එක මාරු වෙනවා. නැත්තම් අරකේ කහපාට තියෙන එක රතුපාට කරන්න කියන. අන්න ඒ වගේ වැඩක් කරගන්න ඕකේ. හැබැයි ස්ක්‍රැච් එකේ ඉඳලා ඩිසයින් එකක් කරගෙන යන්න නම් ඇප් එක ප්‍රිෆර් කරන්න අමාරුයි. ඒකට මං හිතන්නේ රීසන්ස් ඔක්කොම ස වර්ක්ෂොප් එක ඇතුළේදී කීප වතාවක් කිව්වා. ඇප් එක තියාගත්තට කමක් නැහැ. හැබැයි මේන්ලි වෙබ් ප්ලැට්ෆෝම් එකේ වැඩ කරන්න ඒකේ තියෙන ෆීචර්ස් ප්‍රමාණයත් වැඩි සහ ලෝඩින්ස් දැන් ඇප් එකේ ලෝඩින් ස්පීඩ් එකක් ටිකක් අඩුයි. හොඳට නෙට්වර්ක් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැමෝම දරුවන්ගේ ෆෝන් වල මෙමරි එකත් ෆෝන් ඉන්ටර්නෙට් කැපැසිටි එකක් පර්ෆෙක්ට් රේන්ජ් එකේ තියෙනවා කියලා හිතන්න බෑනේ. ඒ නිසා වඩා හොඳයි හැම වෙලේම මේ වගේ ටූල් එකක් ගොඩක්ම ඩිසයින් ටූල් එකක් පාවිච්චි කරද්දී වෙබ් ප්ලැට්ෆෝම් එකක තියෙන PC එකක ඉන්න නේද? මිස් සම්පා දැන් අර ළමයා අහපු විදියට අපිට එයාට කැමති නම් Canva app එක PC එක download කරලා දාගන්න එයාට install කරලා use කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. උතේ වාට ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා නේද? ඔව් teacher. right. ඒකත් මේ පුතා වෙන්නේ එයා link වෙන්නේ ගලින්ම web එකට තමයි එයා connect වෙන්නේ. මේ බෙගට ලින්ක් වෙනවා කියලා ඔයා ඉන්ස්ටෝල් කරායින් පස්සේ මම ඔයාලට පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. පුතාලා WhatsApp web use කරනවා නම් පොඩ්ඩක් ඒ වගේ වැඩක් වෙන්නේ නේ. ඔව් ඒ වගේ වැඩක්. තුටි එක්ස්පීරියන්ස් නිකන් එක්සැම්පල් එක. දැන් මම මේ ළමයා කියපු වෙන මම ඩවුන්ලෝඩ් කරලා app එක ඉන්ස්ටෝල් කරා. ඔයා දැන් app එක සිලෙක්ට් කරත් ළමයා ඔයාට එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි. මෙයා අනිවාර්යයෙන් ඉන්ටර්නෙට් ඕනි මෙයා. දැන් සයින් අප් විත් Google ගියාම කෙලින්ම ඩිරෙක්ට් කරන්නේ Canva app එකට web app එකට. මම මෙතනින් මගේ නම සිලෙක්ට් කරලා පර්මිෂන් දෙනවා. පර්මිෂන් දුන්නාන් පස්සේ open canva. නැත්නම් open the desktop app කියන එක මම සිලෙක්ට් කරනවා. මෙතන open canva කියන එක මම දෙනවා. හරිද? මේ ඔක්කොම පුතා තියෙන්නේ ඔයාගේ ආ web based interface එක තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. බලන්න මේ home එකට යනවා. Can you see a difference between these two? Sir? Yes.
ඔකස මේ firebox වලින් හදාගන්නත් පුළුවන්ද? ආ මෙහෙමයි පුතා අපි අද ඉගෙන ගන්න ටූල් එක කියලා කැන්වා ඔයා කැම් ඔයා ඕන කැම් කැන් වලින් මූව් වෙන්නත් පුළුවන් ඔයාට. නැත්තම් ඔයා වෙන ඔප්ෂන් එකක් තියෙනවනම් ඔයා ගාව ඒකිනුත් මූව් වෙන්න පුළුවන්. සර් දැන් සර් මං සර් දරුවේ ඇහුවේ firefox නේද? ඔව් sorry මට අහුන්නේ නැද්ද දන්නේ නැහැ. නෑ නෑ මමත් ඒක මොනවද පුතා ආපු මේක? firefox. firefox කියන්නේ web browser එක. ඒකිනුත් පුළුවන් පුතා ඔයාට. මම ඒකනි කිව්වේ මම ඔයාලට කිව්වා session එකේදී ඔයාලට firefox තියෙනවා firefox වලදීත් use කරන්න පුළුවන් අර මම අර download කරන එක මම කිව්වේ download කරාම firefox එකේ පල්ලෙය තමයි පෙන්වන්නේ කියලා ඒ කියන්නේ ඔයා browse එක මොනවා වුණත් ඔයාලට issue එකක් chrome ද opera ද firefox ද internet explorer ද nothing it's මේ ඔක්කොම depend වෙන්නේ web එක මත තමයි ඔයාගේ browse එක මත issue එකක් නැහැ මංගාව firefox නම් නැහැ මං internet explorer තියෙනවා මං පොඩ්ඩක් ඉන්නවා එකින් පෙන්නනවා ඔයාලට මෙන්න internet explorer එකට ගියත් එකම platform එක ඒ කියන්නේ same කිසිම වෙනසක් නැහැ ඔයාගේ interface එක same interface එක පැහැදිලිද පුතා ඔයාලට ඒක ඔව් සර් හා හරි දැන් අර ළමේ ඔව් ළමේ කැහුවා කැන් ඔව් පුතා කියන්න එතකොට සර් මම අතෙන් ලොග් වුණාට පස්සේ ඔව් what will you be using canva for කියලා එනවා ආ හරි ඒක ඔයා first time in log වෙන්නේ first time log වෙනකොට ඔයා ඔයාගේ මොකද්ද purpose එක දැන් අපි මං ඔයා කිව්වේ education purpose නේ අපි ඉගෙන ගන්න ළමයි නේ පුතා ඔව් සර් එතකොට අපි අපි student කියන option එක තමයි select කරන්න ඕන හරි සර් එතකොට ඔයාට දෙන්නේ තනි කර මේගොල්ලෝ education purpose related artworks ටික තමයි දෙන්නේ හරි සර් දැන් අර web based කතාවක් ඇහුවා නේද අපේ ළමේ ඒ ළමයා line එක ඉන්නවද thank you sir okay right පුතා ඕගොල්ලෝ canva app එක ඔව් canva app එක පුතා ඔව් hello ඊමේල් කරයි ඊමේල් හරි ඕගලන් ගෲප් එකේ මිස් ෂෙයා කරයි sorry මොනවා නේද අපි දැන් ස්ටුඩන්ට් කෙනෙක් වගේ දීලා යනවා නයි ඒක এডুকেෂන් එහෙම ඒක මීටින් එකේ වගේ අනේ ඉන්නේ ගොඩක් අපි දැන් මොකක් හරි එකින් වෙනම වගේ දෙයක් කරන්න ඕන නෝ අපිට අපහු එහෙම වැක්කන විදියක් නැද්ද ඒ කියන්නේ ස්ටුඩන්ට් නැතු වෙන විදියක් දෙන්න වෙන විදියක් පුතා වාට බලන්න මෙතන තියෙනවා වා ටෙම්ප්ලේට් කියන ඔප්ෂන් එක තියෙනවා වාගේ स्टूडेंट के ऑप्शन ने सिलेक्ट करा वाट स्टूडेंट के फीचर्स टीकेटर वाट टेम्पलेट के बलागन मेतन अवेलेबल ऑप्शंस सोशल मीडिया वाले इंस्टाग्राम इंस्टाग्राम पोस्ट स्टोरीज फेसबुक कवर्स पोस्ट पर्सनल गियाम इनविटेशन कार्ड्स बल टेम्पलेट्स आगे मेट विजिबल दिखे होम टैब टेम्पलेट के ऑप्शन ने कहता ඒකේ available visible දාගේ personal business marketing education trending කියන options ටික. ඔව් සර්. ආ එතකොට ඔයාට පුළුවන් ඔයාගේ business එකක් ඔයා in future මොනාරි පොඩි business එකක් කරනවද නැත්නම් ඔයාගේ sister ලාට ඔයාට මොනාරි business එකක් ඔයා ඒගොල්ලෝ පටන් ගන්නවනේ ඒගොල්ලන්ට business එකට presentation එකක් කරන්න. logo එකක් කරලා ඔයාලට design කරන්න පුළුවන්. මේ පුතා අර එතනදී ඒක දෙන්නේ මොනවද education කියලා අපි select කරාම student කියලා purpose එක දුන්නම ඒගොල්ලෝ ඩෙන්ටිෆයි කරගන්නවා ඒ යූසර් මොන වගේ කෙනෙක්ද කියලා. එතකොට එයාට හැමතිස්සෙම පොප් අප් කරන්නේ ඒගොල්ලෝ এডুকেෂන් සම්බන්ධ රිලේටඩ් දේවල් තමයි.
ටූල් එකක් හරි මොනාරි අර මොනවාද අපි වට එලිමන්ට් එකක් හරි ටෙක්ස්ට් එකක් හරි දැම්මම ඒගොල්ලෝ පොප් අප් කරන්නේ හැමතිස්සෙම these kind of situation කියන්නේ these kind of key points education මොනාරි සම්බන්ධ දේවල් තමයි එයා ඉස්සරහට දෙන්නේ අර දැන් අපි මොනාරි උදාහරණයක් marketing purpose වලදී එහෙම දැන් ස්ටුඩන්ට් ඕගලන්ට ඕලෙවල් කරලා ඉවරනම් පස්සේ බලන්නකො නන්නාතුන ආයතන වලින් ඕගලන්ට ලියුම්මේ ආ এডুকেෂන් ආයතන ලියුම්මේ ඇවිල්ලා process වලට join වෙන්න කියලා. හේතුව ඒකලෝ දන්නවා මේ details ටික ගන්න පුළුවන් තැන්. ඔය এডুকেෂන් ඉන්ස්ටිටියුට් එක වගේ details ටික ඉස්කෝලවල වලින් ඕගලන්ට details ගන්නවා ඒකලෝ. ඉස්කෝලවල වලින් අරගෙන ඕගලන්ට ලියුම් එවනවා මේ ආයතනයේ මේ course එක තියෙනවා. ඒතර ඒගොල්ලෝ ඒ ඔක්කොම පණිවිඩේව इंटरनेट यूज कर Got it, dear students? මං හිතන්නේ ළමයි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. මිස් සම්පා. ඔව් සර්. මම අදට අපි මේක අවශ්‍ය එලිමන්ට්ස් ටික මං මිස් කියලා දීලා තියෙන්නේ. දැන් ඒගොල්ලන්ට හෝම්වර්ක් එකක් දීලා තියෙනවා. මිසුත් පොඩ්ඩක් ඒගොල්ලන්ට ෆලෝ අප් කරලා ඒ කියන්නේ ඒගොල්ලෝ යූස් කරපු ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න කලින් ඒක ඩවුන්ලෝඩ් කරලා මිස්ටර් දෙන්න කියලා කියන්න. ඊට පස්සේ එඩිට් කරපු එක ඒගොල්ලෝ ඒකත් එක්ක එවන්න කියලා කියන්න. එතකොට මිස්ටර් තේරෙනවනේ මේ ළමයි එඩිට් කළාද නැද්ද කියලා මිස්ටර් ඩෙන්ටි මේ නැද්ද කියලා බලා ගන්න පුළුවන්. මම Canva app එක මම winrar කරලා මම මිස්ටර් මේව කරන්නම්. මම ප්‍රවීණ සර් ගන්නම්. එතකොට මිස් එක ෂෙයා කරන්න කට්ටියට. ඒක අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරන්න යද්දී ඉන්ටර්නෙට් ඕනේ. අර මම කියපේ ඇප් එකයි PPT එකයි දෙකම මම ෂෙයා කරන්නම් පුතේ ඔයගොල්ලන්ට. තහ මේ වෙද්දි ගෲප් එකේ ඔයාලගේ ක්‍රියේෂන්ස් යනවා. ලස්සනයි ඒවා මම සෙට් අප් ෆෝවර්ඩ් කරන්න. මේ වෙලාවේ කරපුවා ලස්සන ඒවා තියෙනවා. මට පොඩ්ඩක් අවුල් කට්ටිය අන්තිම ටික හිටපු නැති එක තමයි. සමන්නේ ඒගොල්ලන්ට ඕන නම් කියන්න අර අපි next October 10 session එකක් තියෙනවා ඒකට ඕන නම් join වෙන්න කියන්න. පුළුවන්. ඔව් සර්. අතමිස් කරපු කට්ටිය. සමහර විට ආ දෙන්න බැරි වුණ දරුවෝ join වෙයි. මොකද සමහර දරුවන්ට මම දන්නවා නමේට තව classes පටන් ගන්නවා එහෙම එහෙම දේවල් තියෙනවා. ඉතින් practical issues එක්ක අපි මෙහෙම කරගෙන යමු. Thank you so much Shafiq sir for your contribution. Sir ගොඩක් thank you. අපි एक पहले वाली इनविटेशन के मिसल हरी में क्या मैट्टिंग अग्रे होना पुतारे टो में नॉलेज के शेयर करना इतने वाले हम ओम सर थैंक यू कि अन्न में हम अपी ग्राफिक डिजाइन वर्कशॉप पे कई बार करेंगे तावा वर्कशॉप पे किंग हम बबे मो ऐसे नोटिस यस सो देन वील रैप अप शाफिक सर थैंक यू अगेन एंड अगेन प्रवीण सर थैंक्स अ लॉट फॉर बीइंग एट द बैक ऑलवेज स्टूडेंट्स थैंक यू सो मच फॉर जॉइनिंग ओलागे क्रिएशंस करला ग्रूप दान मैं ये वाटिक सर दिखा ओके थैंक यू हेना हम ओटो गुड नाइट हरी गुड नाइट गुड नाइट गाइस बाय थैंक यू सर गुड नाइट गुड नाइट थैंक यू सर थैंक यू थैंक यू सर गुड नाइट